හොඳයි හැම දිනටම තෙරුවන් සරණයි සියලුම දෙනා ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් සතියේ ඉරිදා දිනයන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට කෙරෙන සජීවී ධර්ම සාකච්ඡාවට ඉතින් අද දවසේ පවත්වන මේ ධර්ම සාකච්ඡාවටත් සුපුරුදු විදියට සහභාගී වෙනවා ලෝකේ විවිධ රටවල ජීවත් වෙන සිංහල බෞද්ධ කල්යාණ මිත්‍රීන් විශාල පිරිසක් අපි දන්නා විදිහට ජපානයේ ශ්‍රී ලංකාවේ ඒ වගේම ඔස්ට්‍රේලියාවේ කැනඩාවේ ප්‍රංශයේ ඉතාලියේ আদি එංගලන්තයේ කිපදෙනෙක් ඒ වගේ නොයෙකුත් රටවල විශාල පිරිසක් සම්බන්ධ වෙනවා මේ වැඩසටහනට. ඉතින් ඒත් සමගම මේ වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙන ස්කයිප් තාක්ෂණය හරහා පිරිසට අමතරව මේ දේශනාව අන්තර්ජාලය ඔස්සේ සවන් සිසිල්ස ජාත්‍යන්තර රේඩියෝ ඔස්සේ ප්‍රචාර වෙනවා මේ අවස්ථාවේදීම. ඒ නිසා ඒ තිළුණුත් සවන් දෙන සැලකිලි පිරිසකින් බව මතක් කර සිටිනවා. ඉතින් මේ වැඩසටහනට අද දවසේදී අපේ ආරාධනෙන් සම්බන්ධ වෙනවා පූජ්‍යපාද පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඉහතත් අපත් සමග ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණා. උන්වහන්සේ තමයි අපට පසුගිය වසර තුල දී මේ සාකච්ඡාව හරහා ධර්මය කියා දුන් ඒ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කළ පන්සලෙහි ලොකුහාමුදුරු පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ඉතාම ගෞරවයෙන් අප පිළිගන්නවා. ඒත් සමගම අද දවසේදී අපි නමස්කාර පූර්වක පිළිගන්නවා පින්නෝර්වේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ඉඳලා සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව අපි සමගමින් ඉදිරි මේට කලින් සම්බන්ධ වුණා පොඩි හාමුදුරු බුරුමේ චන්ද්‍රවංශ පොඩි හාමුදුරු. උන්වහන්සේවත් ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගන්නවා අද දවසේ වැඩසටහනට. තවත් මේ සාකච්ඡා මණ්ඩපයට එකතු වෙනවා ජයසේන එදිරිසිංහ මහත්මයා. එතුමා ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ ත්‍රිපිටක ධර්ම විශේෂෙහි සමස්ත ලංකා ගුරු උපදේශක වශයෙන් හඳුන්වා දුන්නා. ඉතින් එතුමාට හොඳ උපදයක් තියෙනවා ධර්මයේ පිළිබඳව කියන කාරණාව අපිට පේනවා. ඒ එතුමා ඒ කරන්නා වූ රාජකාරී තුළින්ම ඒ නිසා ඒ දැනුමිනුත් අපිට යමක් හද ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙයි කියලා අපි කල්පනා කරනවා. ඒත් සමගම මීට කලිනුත් අප සමග එකතු වුණ අජන්ත ප්‍රියරත්න මහත්මත් අද දවසේත් එකතු වෙනවා. එතුමාගේ ඒ ධර්ම දැනුමිනුත් අපිට කිසියම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා කල්පනා කරනවා. ඒත් සමගම අපත් සමග එකතු වෙලා ඉන්නවා මෙතන අවුරුදු 15ක් 20ක් තිස්සේ ධර්මයේ ඇසෙන්න උත්සාහ කරන ධර්මයේ ප්‍රායෝගිකව යොදා ගන්න උත්සාහ කරන පිරිසක්. ඒ අය තුළ විශාල දැනුම් සම්භාරයක් තියෙනවා. ඉතින් ඒ අපිට උපකාරයක් වෙයි. තවදුරටත් අපිට මේ ධර්ම දැනුම ලබා ගැනීමටත් අපි විසින් කළ යුත්තේ කුමක්ද කියන දේ පිළිබඳව තේරුම් ගැනීමටත් එකිනෙකා අතර ඒ ඇති දැනුම බෙදා හදා ගැනීමටත් හැමදාමත් සවන් සිසිල්ස් ඔස්සේ කරන්න සාකච්ඡාවල වගේම මේ සාකච්ඡාව කිසිම සාකච්ඡාවක් තුළ ගුරුවරයෙක් සහ ගෝලයෝ පිරිසක් ඉන්න සම්බන්ධතාවක් නෙවෙයි පවතින්නේ. අපි අතර එකිනෙකා අතර කෙරෙන ආව සාකච්ඡාවකුයි පවතින්නේ. අපි විශ්වාස කරනවා මේ ඉන්න සියලුම දෙනා ගිහි පැවිදි වේවා සියලුම දෙනා මේ සංසාර ගමනට හිර වෙලා ඉන්න මේ සංසාර ගමන ත්‍රිතක් තියන්න උත්සාහ කරන ඒ පරිස්සමේ යෙදෙන පිරිසක් හැමෝම. ඒ නිසා හැමෝම කිසියම් මට්ටමට යම් යම් දේවල් තේරුම් අරගෙන යම් යම් ක්‍රියාදාමයන් කරනවා ඇති. ඒ දැනුම් බෙදා හදා ගැනීමයි පරමාර්ථය වෙන්නේ. ඒ නිසා සමාජලාට තමන්ට තේරිච්ච දෙයක් වෙනත් කෙනෙකුට නොතේරුණා වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ අර යම් කිසි කෙනාට තේරිච්ච දේ වැරදි කියලා දෙයක්. ඒ දේ මට තේරුනේ එහෙම නෙමෙයි. එහෙම නැත්නම් මට ඒ දේ තේරුන්නේ නැහැ කියන දේ තමයි එකම දේ. ඒ නිසා කිසිම කෙනෙක් ප්‍රකාශ කරන අදහසක්
වැරදි කියන්නේ ඒ ඒ අනිත් අයට ඒ අදහස් ප්‍රකාශ කරන්න සම්පූර්ණයෙන්ම අයිතියක් තියෙනවා. අනිත් අය වෙනත් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. එකකින් අදහස් වෙන්නේ නැහැ එක අදහසක් හරි අනිත් එකක් වැරදි කියලා. ඒ නිසා අපි අත්දැකීම් මේ ආකාරයට බෙදාගමු. අහන කෙනා තමන්ට ගත හැකි ප්‍රමාණයට ගත යුතු ප්‍රමාණයට ගැනීම සිදු වෙනවා. ඉතින් මොකද බුද්ධිමත් පිරිසක් එකතු වෙන සාකච්ඡාවක් තමයි මේක. ඒ නිසා ගැටලුවක් නැහැ. මේ යම් කිසි කෙනෙක් ගැතින් වැරදි ආකාරයක දෙයක් කියවුණා වුණත් ඒ වැරදි ඉඳ පැත්තක තියන්න තරම් හැකියාවක් බුද්ධියක් තියෙන පිරිසක් තමයි සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. මම සමා වෙන්නේ අද මම ඒ කාරණාව ටිකක් වැඩිපුර කිව්වා මේ අපත් සමග අලුතෙන් සම්බන්ධ වෙන පිරිසක් ඉන්න නිසා. ඉතින් මේ දිනවල මේ වසරේදී අපි කල්පනා කළා සම්මා දිට්ඨි සූත්‍රයේ ඉස්සරහ තියාගෙන මේ සාකච්ඡාව පවත්වන්න. ඒ අනුව පසුගිය සතියේ නෙමෙයි ඊට කලින් සතියේදී අපි ආරම්භ කළ සම්මා දිට්ඨි සූත්‍රය සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාවටත් දීපානන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා. ඉතින් එදා අපි සම්බන්ධ කරේ කතා කළේ කම්මපත වාරයේ කොටසයි. අද ත්‍රේදී තිබෙන්නේ ආහාර වාරයේ පිළිබඳව සාකච්ඡාවයි. ඉතින් මම වැඩි වෙලාවක් ගන්න නැතුව ඉතාම ගෞරවයෙන් පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දවසේදී මේ ධර්ම සාකච්ඡාවට සඳහා අපිට ආරම්භයක් ලබා දෙන්න සම්මාදිට්ඨි සූත්‍රයේ ඒ ආහාර වාරයේ ඇත්තේ එක පිටුවක් පමණ කොටසක්. ඒ කොටස ඒ පාලි භාෂාවෙන් තියෙන කොටස කෙලින්ම සිංහල භාෂාවෙන් අපිට ඒ කොටස පමණක් දැනට කියලා දෙන්න. ඒ කොටස පිළිබඳව වැඩි විස්තරාත්මක දේවල් අපි සාකච්ඡාවකට යොමු වෙනවා. ඒ සාකච්ඡා තුළදී අපිට පුළුවන් ඒවා ඉස්මතු කරලා ගන්න. ඉතින් විනාඩි 15ක් විස්තර කරන කාලයක් ඇතුළත සමාන වෙන කාල සීමාවක් ඉදිරිමත් නෙමෙයි මේ අපි බලමු මේ විදිහට යන්න පුළුවන්ද කියලා. අපි පුළුවන් නම් ඒ කොටස සිංහලෙන් තේරුම් ගන්න. ඉන්පසු අපිට පුළුවන් දීර්ඝ සාකච්ඡාවකට යොමු වෙන්න. ඉතාමත්ම ගෞරවයෙන් নমস্কার පූර්වකව පූජ්‍යපාද දීපානන්ද ස්වාමීන් වහන්සේට මම දැන් යොමු වෙනවා. තෙරුවන් සරණයි. සම්මාදිට්ඨි සූත්‍රයේ ආකාර වාරය පිළිබඳව අපි පසුගිය වාරයේදී කතා කළා කම්මපත වාරය පිළිබඳව. ඒ පිළිබඳව මේ පින්නතුන් සෑම දිනකටම මතක ඇති. ඒ කම්මපත වාරයේදී අපි අකුසලයේ කුමක්ද, අකුසල හේතු කුමක්ද, කුසලයේ කුමක්ද, කුසල හේතු කවරේද කියන ඒවා අපි සාකච්ඡා කළා. ඒ වගේම සම්මාදිට්ඨිය පිළිබඳව මූලික සාකච්ඡාවක් අපි ඒ වාරේදී සිද්ධ කළා. කිසිම කෙනෙකුට මේ සම්මාදිට්ඨිය සූත්‍රයේදී සම්මාදිට්ඨිය ආකාර 11කින් විවරණය කරන මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී ඒක එක අවස්ථාවක් තමයි කම්මපත වාරය. ඉතින් අද දීලා තියෙන්නේ ආහාර වාරය. ඉතින් අපි සම්මාදිට්ඨිය පිළිබඳව කලින් උදාගෙන සිටියේ සාමාන්‍ය දැනීමක් විතරයි. ඒක ප්‍රියමයක් පිළිබඳව විතරයි අපි කල්පනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කියන දැනීම ආදී මූලික දැනීමක් විතරයි අපට සම්මාදිට්ඨිය පිළිබඳව තිබුණේ. නමුත් මට තත්ත්වය දෙන ස්වයන්වංශ මේ පොඩි එක එකක් වෙනවා උතන මං හිතන්නේ තවත් කම්පියුටරයක් ඔන් කරලා තියෙනවා වෙන්න පුළුවන් අර දහම්පාස්ව ස්කයිප් එකේ සම්බන්ධ තියෙන කම්පියුටරේ ඒ දෙක පොඩ්ඩක් ඈත් වෙලා තිබුණොත් හොඳයි නැත්නම් එකකින් පිකප් කරන සද්ද අනිත් එකේ මයික් එකට එනවා එක එකක් ඇහෙනවා ඒ නිසා දෙක ටිකක් ඈත් වෙලා තිබුණොත් හොඳයි හොඳයි තේරුණා සමයි අද අපිට ආහාරයේ පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් මේ ආහාර වාදය පිළිබඳව අපි මෙසල බලනකොට විශේෂයෙන් මේ ආහාර වාදයේදී අර කමපත වාදයේදී විස කරපු ආකාරයටම මේ ආහාර වාදයේ පිළිබඳව දක්වලා තියෙනවා. කතමෝ පනාවසු ආහාරෝ, කතමෝ ආහාර සමුදයෝ, කතමෝ ආහාර නිරෝධෝ, කතමෝ ආහාර නිරෝධේ ගාමු පටිපදා කියනවා. මේ ආහාරය කවරේද, ඒ වගේම ආහාර සමුදය කවරේද, ආහාර නිරෝධ කවරේද, ආහාර නිරෝධගාමී පටිපදාව කවරේද කියන මේ විස්තරය මේ ආහාර වාදයේදී සාකච්ඡා කරනවා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම අපි
Kita
පින්නුම් කරලා දෙනවා ආහාර වර්ගී කබලින්කාකාර ආහාරය ඒ වගේම අස්ස ආහාරය මනෝ සංජීවනික ආහාරය විඥාන ආහාරය කියන මේ ආහාර වර්ග හතර විශේෂයෙන්ම සම්මාදිට්ඨි සූත්‍රයේදී ආහාර වර්ගී යටතේදී විස්තර කරනවා ඉතින් මේවා පිළිබඳව තවත් ගැඹුරු වශයෙන් නිර්වචනය කරන්න හැකියාව තියෙනවා ඒ නිසා මේ පිළිබඳව අනිත්‍යයෙන් අදහස් දැනගෙන ඉස්සරහට මේ පිළිබඳව විමසන්ද කලාපෘත් වීම සෑම්තරාත්ම තිරුවන්සන් තිරුවන්සන්නේ ස්වයං වංශ බොහෝම් පින් වංශේ ඉතාමත්ම සැකවින් අපිට විස්තර කළ දුන්නා ආහාර හතර කුමක්ද කියන කාරණාව. ඉතින් අද අපි කතා ගන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසිකයේ තියෙන සම්මාදිට්ඨි සූත්‍රය. අපි කලින් මතක් කරා පළමු පරියාය කම්ම පතවාරේ මෙතන සාකච්ඡා කරා. අද සාකච්ඡා කරන්නේ දෙවෙනි පරියායේ ආහාර වාරේ. එතකොට ආහාරය දැන ගැනීම, ඒ වගේම ආහාරයේ සමුදය දැන ගැනීම, ආහාරයේ නිරෝධය දැන ගැනීම, ආහාරයේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන ගැනීම සම්මා දිට්ඨියයි කියන කාරණාව සූත්‍ර දේශනාවේ කියලා තියෙනවා. ඒක තමයි අපි ඊළඟ කරගන්න අද මේ උත්සාහ කරන්නේ. ආහාරයේ කුමක්ද කියන දේ. බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්වයින්ට අනුග්‍රහ පිණිසත් තින ආහාර හතරක් තිබුණා කියලා අපි සවනස අපිට හොඳින් පැහැදිලි කරලා දුන්නා. පළවෙනි එක යම් කිසි මාකලෙසකින් පැහැදිලි කරලා දුන්නා. පළවෙනි එක කබලින්කාර ආහාරයේ මේ දල වූ සියුම් වූ කබලින්කාර ආහාරයේ පළවෙනි ආහාරය කියන දේ. ඒ වගේම උන්වහන්සේ මතක් කළා සූත්‍ර දේශනා තියෙන විදිහට දෙවෙනි එකක් තියෙනවා ස්පර්ශ ආහාරය කියලා. තුන්වෙනි ආහාරයක් තියෙනවා මනෝ සංචේතන ආහාරය කියලා. තවත් එකක් තියෙනවා විඥාන ආහාරය කියලා. මෙන්න මේ හතර ආහාරයම හොඳින්ම අවබෝධ කරගත්තේ නැති පුද්ගලයාට සම්මාදිටියක් නැහැ. එයාට ධර්ම අවබෝධ කරන්න බැරි වෙනවා කියන කාරණාව අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි හොඳින් මේ ආහාර හතර අද දවසේදී තේරුම් ගන්න උත්සාහ කරමු. අපි දන්න දේවල් දැනට පොඩ්ඩක් පැත්තක තියලා අපි අහලා බලමු අපිට මේ දන්න දේවල්ට වැඩි වෙන දෙයක් කියවෙනවද කියලා. ඉතින් තථාගතයන් වහන්සේ අපිට දේශනා කළ මේ කාරණා හඳුනා දීම තුළ කාරණා දෙකක් මතක් මේක ඉස්මතු වුණා. උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිස කියලා කිව්වා. ඉපදිලා ඉන්න සත්වයන්ගේ පැවැත්ම පිණිස මේ ආහාර උදව් වෙනවා. ඒ වගේම කිව්වා මේ උපදින්නා වූ සත්වයන්ගේ අනුග්‍රහය පිණිසත් තියෙනවා කියලා කිව්වා. උපදින්නා වූ සත්වයන්ගේ අනුග්‍රහය පිණිසත් තියෙනවා කියලා කිව්වා. උපදින්න බලාපොරොත්තු වෙන අයට ජීවිතයක් තව ඉදිරියට හොයන අයටත් මේ ආහාර උදව් වෙනවා කියලා කිව්වා. ඒ නිසා අපි මේක ටිකක් ගැඹුරින් හිතන්න වටිනවා කියලා මම කල්පනා කරනවා. සාකච්ඡා වාරි තුලත් අපි දන්නවා අපි ඇපල් කනවා, මේ පාන් කනවා, මේ අබ කනවා. එතකොට ඒවා මේ ඉපදිලා ඉන්න සත්වයාගේ පැවැත්ම පිණිස උදව් වෙනවා. බත් එහෙම උපදින්නා වූ සත්වෙන්ටත් ඒක උදව් වෙනවද? උපදින්නා වූ සත්වෙන් කියන වචනේ මෙතනදී ආවේ එහෙමනම් මේ අනිත් කොටස් ස්පර්ශ ආහාර, මනෝ සංචිතන ආහාර, විඥාන ආහාර විශේෂයෙන් ඒ අයට ගැන කල්පනා කරලාද? ඕවා අපි සාකච්ඡාවට ගමු. ඒ ආහාර කොටස් ගැන කල්පනා කරලාද කියලා. ඉතින් සාකච්ඡා මණ්ඩපයට යොමු වෙන්න මම කබලින්කාර ආහාර ගැන පොඩ්ඩක් දැනගන්න. අපි කබලින්කාර ගැන ආහාර ගැන හිතාගෙන ඉන්නේ කියලා. එතකොට ඊට සමාන්තර ඔහු වෙනස් දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්. මේ අපි කන බොන දේවල් වශයෙන් මූලික ලෙස කබලින්කාර ආහාරය තේරුම් ගත්තොත් හරි කියලා මම කල්පනා කරනවා. මේ අපි කන බොන දේවල් කියලා හැටියට. ඒ කියන්නේ මේ බත්, පාන්, අල, කෙසෙල් ගෙඩි වගේ දේවල් ඒවා මේ කබලින්කාර ආහාර. එතකොට අපිට තේරෙනවනේ ඒක තමයි කබලින්කාර ආහාර කියලා අපිට තේරෙනවා. ඒ වුණාට ඇත්තටම මේ අපි තව ටිකක් දුරට මේ කබලින්කාර ආහාර ගැන හිතුවොත් එහෙම අපි කල්පනා කරනවා බුදුරජාන් වහන්සේගේ දේශනාවන් මේ මනුෂ්‍ය ලෝකයේ જાතියක් ලැබිච්ච අපිට පමණක් නෙවෙයි හැම ලෝකයකම ඉපදිච්ච જાතියක් ලද සත්වෙන්ට පොදු ධර්මයක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ කියලා. එතකොට මේ කබලින්කාර ආහාර කතාවත් එහෙමනම් හැමෝටම පොදු වෙන්න ඕනේ. අපි දැන් හිතුවොත් සත්ව ලෝකයේ ඉන්න කෙනෙක් අලියෙක් ගත්තොත් ඒ අලියා කනවා කැලෑගස් කොළාදිය. ඉතින් අලියාට කබලින්කාර ආහාරයක් වුණා එහෙමනම් ඒ කැලෑගස් කොළ අපි නොකවට. එතකොට මේ කැලෑගස් කොළත් එහෙමනම් කබලින්කාර ආහාර. එතකොට අපි ගත්තොත් වේයෝ වගේ සත්වයෙක් ගත්තොත් උන් මොනවද කන්නේ? උන් මේ අපේ පොත්පත්වල තියෙන කොළ එහෙම කාලා දානවනේ වේයෝ නේද? එතකොට ඒ අයට කබලින්කාර ආහාර වුණා එනම් මේ පොත් වගේ දේවල්. ඒ වගේම අපි දන්නවා අපේ ගෙවල් වල තියෙන බිත්ති වගේ දේවල් උත් කාලා දාන විකාශනය කළා දාන සත්තු කොටස් යන ඉන්නවා කියලා.
තුර ඒයට එක කබලින් කරහරයක් එහෙම නම් ඔය විදිහට විග්‍රහ කළ බැලුවොත් එහෙම මේ අපිට පේන මේ සියලුම මේ සියලුම දේවල් එහෙම නම් කබලින් කරහර කියලා තවත් විදිහකට හිතුවොත් එහෙම දැන් ලොකු වලහෙක් වගේ දැන් අපි මාළු කනවා අපි සත්තු ඒ කියන්නේ මස් මාංශ කන කට්ටිය ඉන්නවා ඉතින් සත්වයොත් මිනිසාට ආහාර වෙනවා ඒතකොට ඒව කබලින් කරහර ඒ වගේම එහෙම නම් ලොකු වලහෙක් වගේ සතෙක් ගත්තොත් එහෙම මේ කිඹුලෙක් වගේ මේ මිනිස්සයා එයාට ආහාරයක් වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් මේ විපුලව හිතුවම ලොකුවට හිතුවම තථාගත ධර්මයේ මුළු සත් සංගතියම කියපු දයන් නිසා එහෙමනම් මේ කබලින්කාර ආහාර තමයි මේ ඔක්කොම. අපිත් කබලින්කාර ආහාර. එතකොට හැමදේම කබලින්කාර ආහාර කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. එහෙම බලනකොට මේ ඔක්කොම කබල මේ පඨවි ආපෝ තේජෝ වායෝ වැනි මේ සතර මහා භූතයෙන් හැදිච්ච හැමදේම කබලින්කාර කියන ගණයට ගන්න පුළුවන් නේද කියන කාරණාව. එතකොට මේ මම අනිත් ඒවාට යන්නේ සාකච්ඡාවන් නිසා මේ කොටස තමයි සාකච්ඡා ගන්න ටික වෙලාවක් අපි බලන්නේ කී දැන් ඉන්නේ මොකද්ද ආහාරයේ හඳුනාගමු. ආහාරයේ සමුද්‍රයට යන්නත් ඕනේ නැහැ දැන්. ආහාරයේ හඳුනාගමු. ආහාර අතරින් පළවෙනි එක හඳුනා ගන්නයි මේ හදන්නේ කබලින්කාර ආහාරය. ඔය මම හඳුනාගෙන තියෙන විදිය. මොකක්ද සමහර මේ විදිහ හඳුනා ගන්නත් ඇති. කබලින්කාර ආහාරය හඳුනාගෙන තියෙන විදිය. අපිට මේ පිළිබඳව ආලෝකයක් ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා අපත් සමග එකතු වෙලා තිබෙන පූජ්‍යපාද පින්නෝඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේකින්. ස්වාමීන් වහන්සේ කබලින්කාරය හඳුනා ගන්න අපි මේ කියපු කාරණාවන් සමග වහන්සේට පුළුවන් යමක් එකතු කරන්න. තෙරුවන් සරණයි. අපි මුලින්ම අවස්ථාව අපි ජයසෙන ඉදිරිසිංහ මහත්තයාට දීලා ඉතිමු. ඊට පස්සේ අපිට ධම්මදස්සි ආරණ්‍ය අදහස් දැනගන්න පුළුවන්. අපිට වඩාත් හොඳයි ජයසෙන ඉදිරිසිංහ මහත්මගේ අදහස් දැනගන්නවා. හොඳයි බොහොම හොඳයි. අපිට ඔබයි අපේ ස්වාමීන් වහන්සේත් කලින් සදාන් කර මතක් කරා ජයසෙන ඉදිරිසිංහ මහත්මයා උන්වහන්සේලාට ධර්මයේ කියා දෙන ගුරු තත්ත්වයේ තියෙනවා කියලා. ඒ නිසා අපි ආරාධනා කරනවා එමුනම් අධ්‍යාපන මත්තන් ජයසෙන ඉදිරිසිංහ මහත්මයාට තෙරුවන් සරණයි. අවසරයි අපේ පාලුගම් දීපානන්ද පඬිත් හාමුදුරුවෝ කොට ඇති මහා සංඝරත්නයට. ඉතින් ඒ වගේ මේකට සවන් දෙන ලෝකේ පුරා සියලුම භවතුන්ගෙන් අවසරයි ඔබ සෑම දිනකටම තෙරුවන් සරණ පතමින්. රට යොමු වෙච්ච මේ කබලින්කාර ආහාරය කියන එක මේක සම්මාදිට්ඨි සූත්‍ර වර්ණාවේ එහෙම නැත්නම් අටුවාවෙදිම මෙහෙමයි සඳහන් කරන්නේ. මම පාලි පාඨයක් කියන්නම්. කබලින්කාරෝ ආහාරෝ ති කබලං කත්වා අජ්ජෝ හරිතබ්බකෝ ආහාරෝ. කබල කියලා කියන්නේ පිඬුව කියන එක. දැන් අපේ භික්ෂුන් වහන්සේලා සඳහා තියෙනවා සේකියා කියලා 75ක්. මේ සේකියාවල තියෙනවා කබලාවච්ඡේද කම්බුද්දිස්සාමි නාති මහන්තං කබලං කරිස්සාමි ආදී ශික්ෂාපද වගයක්. මේ කබල කියන වචනේ පාලියෙන් පාවිච්චි කරන්නේ බත් පිඬ කියන අතට අනල ගන්න බත් පිඬුව. එතකොට කබලං කත්වා අජ්ජෝ හරිතබ්බකෝ ආහාරෝ කබලංකාර ආහාරෝ. බත් පිඬු පිඬු වශයෙන් ආහාර ගන්නවා. මොකද මේක අර අනිත් ආහාර හතරෙන් වෙන් කරන්නයි මෙහෙම කියන්නේ. දැන් පස් ආහාරය ඇසට රූපයක් ස්පර්ශ වීමනොයි ගන්නෙ. මනෝ සංචේතනික කියන ඒවා සිතින් හිතන්නේ. ඉතින් එහෙම බලනකොට මේක ඒවයින් වෙන් වෙන්නේ අතින් අනලා කටේ දා ගන්නා වූ බත් පිඬක් ආහාරයට ගන්නා නිසා කබලින්කාර ආහාර කියනවා. නමුත් ඕක තව එහාට තව සියුම් විදියට විස්තර වෙනවා. මේක අටුවාවේදී ඊට පස්සේ කියනවා මේක මේ කබලින්කාර ආහාරයේ ඕලාරික සහ සුකුම. ඒ කියන්නේ ගොරෝසු එකක් වෙන්නත් පුළුවන් සුකුම සියුම් එකක් වෙන්නත් පුළුවන්. ඒක විස්තර කරන්න දැන් මේ කතා කරපු අපි ජයන්ත මහත්මයා ඉතාම ලලිත් මහත්මයා බොහොම ස්තුතියි. එතුමා මේක හරියට අටුවා බලන වගේ මේ කිව්වා වගේ මට හිතෙනවා මේක තියෙන කාරණාත් ඒකට ගැළපීලා ගියා. මොකද මේ ඕලාරික සුකුම ගොරෝසු සහ සියුම් කියලා මේ කබලින්කාර ආහාරයේ වර්ග කරනකොට ඒක කියනවා සාමාන්‍යයෙන් කොහොමත් ආහාරය සුකුම දැන් මේ අභිධර්මයේ හැටියට කබලින්කාර ආහාරය කියන එක වැටෙන්නේ රූප 28න් සුකුම රූපවලට. එමනම් කබලින්කාර ආහාරයේ සුකුම ස්වභාවයෙන්ම සුකුම වෙන්න ඕන. නමුත් ඒකට භාවිත කරන වස්තු ඒ කියන්නේ ආහාර වශයෙන් ගන්නා වූ ද්‍රව්‍යවල ගොරෝසු භාවය නිසා ඕලාරික සහ සුකුම වශයෙන් කියනවා. ඒ කියන්නේ ඕජාව කියන එක සුකුම ඕජාවක් තමයි අපි ගන්න. ඒ නිසා තමයි
ඒ කබලින්කාර ආකාරය රූප 28 සුකුම රූප වලට වැටලා තියෙනවා. නමුත් ඊට පස්සේ දැන් මේක කියනවා මේක මේ සුකුම භාවය සහ ගොරෝසු භාවය, සියුම් භාවය සහ ගොරෝසු භාවය කියන තේරුම් ගන්න උපාදාය උපාදාය ගන්න කියලා. ඒ කියන්නේ සංසන්දනය කර කර සංසන්දනය කර කර සාපේක්ෂකව බලන්න කියලා කියන උදාහරණයක් විදියට කියනවා. කුම්බීලානං යාහාර කිඹුල්ලන්ගේ ආහාරයත් එක්ක සංසන්දනය කරනකොට මෝරුන්ගේ ආහාරය සියුම්. කුඹුල කිඹුලන්ට වැඩිය. කිඹුල්ලු පාසානේ ගිලන්ති ගල් කැට පවා ගිලනවලු. ඒව කුසට ගියාට පස්සේ දිය වෙලා යනවලු. අටුවාව කියන්නේ. ඒ වගේම මෝර මොනරා යම් යම් සර්පයන් වගේ මේ ප්‍රාණීන් ගිලිනවා. ඒ වගේ මෝරුන්ගේ ආහාරයට වැඩිය අර ඔබතුමා මතක් කළා වලහගේ ආහාරය ඊට වැඩිය සියුම්ලු. සමහර වෙලාවට විසිකල්ලා හුඟ කාලයක් ගියපු ඇටකටුපවා වලහ කනවලු. එහෙම ගාවට පස්සේ අක්කීනි කාදන්ති තානිච්ච තේසං කේලේන තේමිත මත්තේනේ කන්ද මූලං විය මුදුකාණි හොන්ති. ඒක ඒගොල්ලොන්ගේ කෙලවලින් තෙමිච්ච ගමන් අලගෙඩියක් වගේ මෘදු වෙලා යනවලු. එතකොට ඒ නිසා ඒ ආහාර ඊළඟට ඒ කියන වලහගේ ආහාරයට වැඩිය ඇතුන්ගේ ආහාරය රබුතුමා කිව්වගේ ඇතුන්ගේ ආහාරය සියුම් වලහට වැඩිය නොයෙකුත් අතුපතරාදී කනවා. ඇතුන්ගේ ආහාරයත් එක සංසන්දනය කරලා බලනකොට ගවයන් ගෝණුන්ගේ මුවන්ගේ ආහාරය ඊට වැඩිය සියුම්. ගෝණුන්ගේ මුවන්ගේ ආහාරයත් එක සංසන්දනය කරලා බලනකොට ගවයන්ගේ ආහාරය ඊටත් වැඩිය සියුම්ලු. මොකද අමුතනකොළ වගේ දේවල් තමයි ඒගොල්ලෝ කන්නේ. ඊළඟට කියාගෙන ඇවිල්ලා කියනවා අන්තිමට ඒ ගෝණුන් ගවයන්ගේ ආහාරයට වැඩිය කුරුල්ලන්ගේ ආහාරයේ සියුම් වෙනවා. කුරුල්ලන්ගේ ආහාරයට වැඩිය පිටිසරබද මිනිස්සුන්ගේ ආහාරයේ සියුම්ය. පිටිසරබද මිනිස්සුන්ගේ ආහාරයට වැඩිය ගම් මුලාදෑනියන්ගේ ගාම භෝජකාණන් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අර ගමේ සාමාන්‍ය දුප්පත් මිනිස්සු කනවට වැඩිය බොහොම සියුම් ආහාර ගන්න හින්දා ඒගොල්ලොන්ගේ ආහාරය සියුම්ය. ගාම භෝජකයන්ගේ ගම් මුලාදෑනියන්ගේ ආහාරයට වැඩිය රාජ මහා මාත්‍යන්ගේ ආහාරය සියුම්ය. ඒ වගේම ඒගොල්ලොන්ගේ ආහාරයට වැඩිය චක්‍රවර්ති රජුරුවන්ගේ සක්විති රජුරුවන්ගේ ආහාරය සියුම්ය. ඊට වැඩිය බුම්මානන්දේවා බූමාතු දෙවියන්ගේ ආහාරය සියුම්ය. බූමාතු දෙවියන්ගේ ආහාරයට වැඩිය චාතුරුමහරජික දෙවියන්ගේ ආහාරය. මෙන්න මේ විදියට පරිනිම්මිත වසවර්තිය දක්වාම මේ කබලින්කාර ආහාරය කියනවා. මෙහෙම කිව්වම අර අතින් අනල කන එක නෙවෙයි දෙවියන්ගේ සුදා භෝජනයක් කබලින්කාර ආහාර කියන තැනට තමයි වැටෙන්නේ. එතන මේ විදියට අවසානයේ කියනවා පරිනිම්මිත වසවර්තිය යනකොට ඒ අයගේ ආහාරයත් මේ කියන කබලින්කාර ආහාරය කියනවා. ඊට පස්සේ ආපහු කියනවා මේ ඕලාරික සහ සුකුම කියන තේරුමේදී අපේ ආහාරවලදී ඒකෙදි මේ ඕජාව අඩු නම් ඒ වගේම වස්තු වැඩි නම් ඒ කියන්නේ ද්‍රව්‍යමය වශයෙන් වැඩි ඕජාව අඩුයි. වෙනත් විදිහකින් කියනවා නම් ඒක අපි ওই ප්‍රෝටීන ආදී වශයෙන් කියන දේවල් අඩුයි ද්‍රව්‍ය වැඩි. එහෙම වෙලාවට ඒක බලවත් නැහැ දුර්වලයි ඒ ආහාරය. ඕජාව සියුම් ඒ කියන්නේ ගොරෝසු ආහාරය. සියුම් ගොරෝසු ආහාරයේ අහක යන කොටස් වැඩි. නමුත් සියුම් ආහාරයේ බලවත්. ඒකට උදාහරණයක් කියනවා. ඒකපත්ත පූරම්පි යාගුම් පීතෝ පාත්‍රයක් පුරවලා කැඳ බිව්වොත් කෙනෙක් මොහොතකින්ම ආපහු ටිකක් වෙලා යනකොට බඩගින්නක් ඇති වෙනවා. ආයි මොන හරි කන්න හිතෙනවා. මොකද අර ගොඩාක් කැඳ බිව්වයි කියලා ඒකේ ඕජාව අඩුයි. හැබැයි කවුරු හරි සප්පින් පන පසත මත්තම් පිපීත්වා ඉතෙල් කියන එක මේ එක අතකට පතක් බිව්වොත් ඒකෙන් දවසක් ඉන්න පුළුවන්. මොකද ඒකේ ඕජාව වැඩි. මෙන්න මේක තමයි කබලින්කාර ආහාරය පිළිබඳ විවරණය. දැනට මාවතින් නවත්වනවා. ඉදිරියේදී තවත් අවශ්‍ය විස්තර සපයන්න පුළුවන්. බොහෝම පිං බොහෝම හොඳ පැහැදිලි කිරීමක්. මම හිතනවා අපි බොහෝ දෙනාට ඒ තුලින් ඒ පැහැදිලි කිරීම තුලින් මේ කබලින්කාර ආහාරයේ කුමක්ද කියන මේ පළවෙනි කොටස තේරුණා වෙන්න ඕනේ. යම්කිසි අවබෝධයක් අදහසක් ලැබුණා වෙන්න ඕනේ. ආහාරය දැනගත්තා කියලා අපි හිතනවා. කබලින්කාර ආහාරය වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ කබලින්කාර ආහාරය කියලා දැක්කොත් කුමක්ද මේ කියන්නේ කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. අපි එහි සමුදය නිරෝධය කියන කොටස් වලට පසුව කතා කරන්න පුළුවන්. අපි දැන් දැනගැනීමයි කරන්නේ. හොඳයි, අපිට දැන් එහෙමනම් තියෙනවා මේ දෙවෙනි ආහාරය ගැන කතා කරන්න. අපි දැන් දන්නවා අපිට කොච්චර ආහාර තිබුණත්
කන්න ඕන තරම් ආහාර තිබුණත් කබලින්කාර ආහාර තියෙනවා අපේ පැවැත්ම සඳහා ඒක ප්‍රමාණවත්ද ඔච්චර කන්න තිබුණත් අපේ පැවැත්ම සඳහා ඒ පමණක් ප්‍රමාණවත්ද කියන දේ මට හිතෙන්නේ එහෙම නෙමෙයි ඒක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කොච්චර කබලින්කාර ආහාර තිබුණත් කොච්චර කන්න දේවල් තිබුණත් ඒ පමණක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ පැවැත්ම සඳහා ඉතින් මොකද මේ જાතියක් ඇති වුණා කියලා කියන්නේම ආයතන හයක් ඇති වුණා කියන එකයිනේ මේ එහෙමනම් මේ ආයතන හයක් ඇති වුණා කියන තැන මට පාලි නම් හරියට කියන්න බෑ නමුත් මේ කියවනවා එක තැනක පස්සෝ සලායතන නිදානෝ සලායතන සමුදයෝ සලායතන જાතිනෝ සලායතන අපගෝ කියලා ඉතින් ස්පර්ශයක් ඇති වෙනවා සලායතන හේතු කොටගෙන જાතිය කොටගෙන ප්‍රභවය කොටගෙන කියන කාරණාව එහෙමනම් ස්පර්ශයකින් තොරව જાතියක ජීවිතයක පැවැත්මක් නැහැ කියන අදහස තමයි අවබෝධය තමයි අපිට තියෙන්නේ ස්පර්ශයක් නැති වෙන්නේ එහෙම සලායතන නිරෝධයකින් පමණයි එහෙමනම් මේ උපදුනා වූ ජීවිතයේ පැවැත්ම සඳහා ස්පර්ශය කියන දේ ආහාරයක්මයි කියලා ඒ තථාගතයන් වහන්සේ කළ දේශනාව අපිට කිසියම් ආකාරයකට දැනෙනවා නමුත් අපිට මේක තව බොහෝ දුරට තේරුම් ගත යුතු දෙයක් මෙන්න මේ කාරණාව ස්පර්ශ ආයතනය කියන දේ පිළිබඳව අපිට සමාන ස්පර්ශයේ ආහාරයක් කියන දේ පිළිබඳව අපිට තවදුරටත් කරුණු පැහැදිලි කරලා දෙන්න කියලා මම දැන් යොමු වෙන්නම් අපත් සමග එකතු වෙලා ඉන්න තවත් කල්යාණ මිත්‍රයෙකුට කලින් වගේම මම යොමු වුණාට පස්සේ ඒකට වඩා වෙන සුදුසුකමක් තියෙනවා නම් ඔයගලන්ටම පුළුවන් ඔබතුමාලටම පුළුවන් වෙනත් තැනකට මම යොමු කරනවා මම දැන්ට යොමු වෙන්නම් අජන්ත පියරත්න මහත්මයාට තෙරුවන් සරණයි හොඳයි තෙරුවන් සරණයි අජන්ත වීරත් මහත්මයා කියනවා මම මේ ජයසේන එදිරිසිංහමයි කතා කරන්නේ එතුමා කියනවා පොඩ්ඩක් ඒ ගැන මටම හඳුන්වීමක් කරන්න කියලා කමක් නැහැ නේකට හොඳයි මම එහෙනම් ඒ ගැන පොඩ්ඩක් ඔව් එහෙනම් මේ පස් ආහාරිද මේ කියන්නේ ඉස්සර වෙලා මේ මහත්මයා ලලිත් මහත්මයා ලලිත් මහත්තයා මේ ඉස්සෙල්ලා කතා කරනකොට මම පොඩ්ඩක් අර ඉස්සර වෙලා කියආපු කාරණා කීපයක් පොඩ්ඩක් මතක් කරන්න මට කැමති මේ මේ සූත්‍රේ පටන් ගන්නකොටම කියනවා මේ ආහාරය ගැන අත්තරෝමියාවසු ආහාරා භූතානං වා සත්තානං කිතියා සම්භවේසීනං වා අනුග්ගහාය කියලා අපේ පඬිතුමාඳුරු කලින් ඒක සිංහල විස්තර කරලා දුන්නා මම ඔබතුමත් මම හිතනවා ඒකට යමක් එක්කතු කළා පොඩ්ඩක් ඒකේ මම මේ අටුවා විවරණේ කියන්න පුළුවන් මේ භූතානං සහ සම්භවේසීනං කියන එක මේ කියන සූත්‍රයට අදාළව පොඩ්ඩක් විසඳගෙන ඉන්නක හොඳයි කියලා මට හිතෙනවා ඒක මගේ අදහස පොඩ්ඩක් අරන් ගන්න දෙනවා නම් හොඳයි කියලා දෙනා ඊට පස්සේ ඒකට යමක් තියෙනවා නම් එකතු කරන්න මේක කියනවා භූතානං වා සත්තානං කියන එකට භූතාති ජාතා නිබ්බත්ත භූත කියලා කියන්නේ උපන් අය සම්භවේසීනං ඒ සම්භවං ජාතින් නිප්පත්තින් ඒ සම්ති ගවේ සම්ති සම්භවයක් ජාතියක් ඉපදීමක් ඒ සම්ති ඒසනා කියන වචනේ ඒසති කියලා කියන වචනේ පාලියේ සොයනවා ඒසනා කියලා කියන්නේ සෙවීම අපි ওই පරිේසනා වගේ වචන හැදලා තියෙන ඔය ඒසනා කියන එක ඒසන කියලා කියන්නේ සෙවීම ඒකට සම්භව ඒසි සම්භවයක් සොයනවා ඉපදීමක් සොයනවා එතකොට මෙහෙම කියනවා මෙන්න ඒක කොහොමද කියලා තත්ත චතුසු යෝනිසු අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපාදික කියන මේ සත්ත්ව යෝනි හතරෙන් අණ්ඩජ ජලාභුජ සත්ත අණ්ඩජ සහ ජලාභුජ කියලා කියන අණ්ඩජ කියලා කියන්නේ බිත්තරයෙන් උපදින අය ජලාභුජ කියලා කියන්නේ මව් කුසෙන් වැදෑමහෙන් උපදින අය මේ සත්ත්වෝ යාව අණ්ඩකෝසං අර බිත්තරය බිඳගෙන එළියට එනතුරු වත්තිකෝසංච මව් මවගේ වැදෑම එහෙම නැත්නම් ගර්භාෂයෙන් එළියට එනතුරු ඒ තාකේ ඇයට ඒ දක්වා පිළිසිඳ ගැනීමේ පටන් ඒ දක්වා කියන්නේ සම්භවේසී කියලා. එතකොට සංසේදජ උප්පාතික කියන සත්‍යයන් පඨම චිත්තක්ෂණේ මෙහි යම් කිසි තැනකින් චුත වෙලා තව තැනක උපදින්නට ප්‍රතිසන්දිමේ පළවෙනි සිත පහළ වුණාද එතකම්ම සම්භවේසී දෙවෙනි චිත්තක්ෂණයට එනකොටම භූත එතකොට මෙන්න මේ විදියට භූත කියලා කියන්නේ උපන් අය සහ
සම්භවේසි කියලා කියන්නේ ඒකයි. ඉතින් මේක ආපහු කියනවා මෙහෙම. මේක තිටියා භූතානං ඇතිවෙච්ච උපද්දත්තයන්ට සම්භවේසීනම්. දැන් ආපහු මේ භූත සහ සම්භවේසී කියන එකේ ධර්මාර්ථයකුත් තියෙන එක පොඩ්ඩක් මේකට එකතු කරන එක හොඳයි. මොකද සමහර කෙනෙක්ට මේක අවබෝධයක් තියෙන්න පුළුවන්. මේ භූත කියලා කියන එකෙන් කියනවා අබිනිබ්බත්. ඒ කියන්නේ මයික් එක ඔන් නැහැ. සමා වෙන්න. රවි මහත්මයාගේ මයික් එක ඔන් නෙලා. රවි මහත්මයාගේ මයික් එක ඔන් නෙලා. ඔව් කරගන්න. හොඳයි. භූත කියන එක පිළිබඳව කතා කරනකොට ආපහු කියනවා ඉපදිලා ඉවර වෙච්ච අයටත් භූත කියලා කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා ඉපදිලා ඉවරයි ආයෙ උපදින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාටත් නමක් තියෙනවා භූත කියලා. එහෙමනම් සම්භවේසී කියලා කියන්නේ තාම භව සංයෝජන සක්කාය විච්‍ය ආදී සංයෝජන තාම සිඳලා නැති තවදුරටත් ඉපදීමට බලාපොරොත්තු වෙන සේක. සේක කියලා කියන්නේ සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල සහ අරහත් මාර්ගය කියන මේ සප්ත සෛක්ෂයන් සහ ඒ වගේම සාමාන්‍ය පෘථග්ජනයන්ටත් මේ කියන සම්භවේසී කියන එක. එතකොට භූත කියන රහතන් වහන්සේට සම්භවේසී කියන රත්නේ අර කියපු සෛක්ෂයන්ට සහ පෘථග්ජනයන්ට මේ අර්ථයකුත් මේකේ තියෙනවා. හැබැයි මෙතන මේ කතා කරන්නේ ওই දෙකම. ওই දෙකම තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට ඊළඟට කියනවා භූතාණං වා තිතියා. දැන් මෙතන දැන් අපේ ස්වාමීන් වහන්සේලා සඳහා මේ ආහාරය ගැන කතා කරනකොට උන්වහන්සේලාට ප්‍රත්‍යවේක්ෂාවක් දීලා තියෙනවා. ආහාරය වළඳන් ඉස්සර වළඳන ගමන් හෝ වළඳලා ඉවර ගමන් හෝ කල්පනා කරන්න කියලා මේ ආහාරය ගන්න යාවදේව ඉමස්ස කායස තිතියා යාපනාය. මේ ශරීරයේ කෙලින් තබා ගන්න සහ පවත්වාගෙන යාම සඳහා පමණයි කියලා. එහෙමනම් මේ ශරීරයේ මේ ආහාරයේ තියෙන ප්‍රධාන එක ප්‍රයෝජනයක් තමයි ශරීරයේ කෙලින් තබා සිටුවා ගැනීම කිතියක්. එතකොට මේ ශරීරයේ කෙලින් තබා ගැනීම අවශ්‍ය වෙන්නේ ඉපදිච්ච සත්‍යයන්ට. එතකොට භූතාණං වා තිතියක්. ඊළඟට සම්භවේසීනං වා අනුග්‍රහය. අනුග්‍රහ කියන එක උත්තර කරනවා උපකාර කරගන්න. මේ හැබැයි ඉතින් එකතන එකසරයකට කියනවා මේ වචන දෙකක් විතරයි මේකේ තේරුම එකයි කියලා. හැබැයි මෙන්න මෙහෙම එකක් කියනවා පොව තිතියා කියන එක තේරුම් කරනවා. තස්ස තස්ස සත්තස්ස ඒ සත්‍යයා උප්පන්න ධම්මාණං අනුප්පබන්ධන වශයෙන් අවිච්ඡේදාය. තිතියා කියලා කියන්නේ දැන් උපන්න නාම රූප ධර්මයන් අනුපිළිවෙලින් પરම්පරා වශයෙන් ඇතිවීමින් නැතිවීමින් යනවනේ પરම්පරා වශයෙන්. අන්න ඒක නොසිදි සිදුනොත් මැරෙනවනේ. එක නොසිඳී පවත්වාගෙන යාම තමයි තිතියා කියලා කියන්නේ. නාම රූප ධර්මයන් විශේෂයෙන් රූප ධර්මයන්. ඊට පස්සේ අනුග්‍රහය කියලා කියන්නේ අර කාටද සම්භවේසි. දැන් ඔබතුමා ඉස්සෙල්ලා කතා කරනකොට මට මතක් වුණා මට ඇහුණා කියනවා උපදින්නට ඉන්න සත්‍යයන් සුපතියන් බලාපොරොත්තු වෙන සත්‍යයන්ට මේක මොකද්ද උපකාර වෙන්නේ කොහොමද? අනුප්පන්නානං උපාදාය. නූපන් නාම රූප ධර්මයන් එහෙම නැත්නම් රූප ධර්මයන් ඉපදවා ගැනීමට මේ ආහාරය උප වෙනවා. මෙන්න මේක තමයි. දැන් ඊළඟට මම එන්නම් ඔබතුමාගේ ප්‍රශ්නයට. පස්සාහාරය. පස්සාහාරය ගැන කියන්නත් ඉස්සෙල්ලා තමයි මේ කබලින් කාර ආහාරය පිළිබඳව තව තියෙන කාරණා කිහිපයක් ඒක පස්සේ මම එන්නම් ඒක ඔබතුමා පස්සේ මතු කරන්න. මොකද මේ කබලින් කාර ආහාරයෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? එහෙම නැත්නම් ඊළඟට ඒ ආහාරයෙන් මොනවද කරන්නේ කියන ආහාර කෘත්‍යයක් තියෙනවා. ඒක පස්සේ කතා කරන්න අපි දාමු. මෙන්න මේ පස්සාහාරය. පස්ස කියලා කියන්නේ මේ ස්පර්ශ කිරීම. දැන් මේ ආහාර කියලා කියනකොටම මතක් වෙනවා දැන් අර අපේ පඬිතුමාඳු ඉස්සෙල්ලා මේ ආහාර කියලා කියන එක ඉගෙනකොටම ආහාර කියන තේරුම ආහාරෝති පච්චයන් කියලා තමයි අටුව විස්තර කරන්නේ. ආහාර කියන්නේ ප්‍රත්‍ය. හේතු සහ ප්‍රත්‍ය කියලා දෙකක් අපේ ධර්මයේ සඳහන් වෙනවා. හේතුවයි ප්‍රත්‍යයයි දෙක එකක් නෙවෙයි. හේතුව වෙනයි ප්‍රත්‍ය වෙනයි. උදාහරණයක් කියන්න සරල වශයෙන් අඹ ගහකට හේතුව වෙන්නේ අඹ ඇටේ. හැබැයි ප්‍රත්‍ය වෙන්නේ පොහොර, වතුර, පස මෙන්න මේවා තමයි ප්‍රත්‍ය වෙන්නේ. එහෙමනම් මේ ආහාර කියන්නේ ප්‍රත්‍ය. හේතුව කියලා අවසාන වශයෙන් කියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හේතු සහ පත්‍ය කියන එකේ වෙන් කරගත හැකි තේරුම් පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ නිසා ආහාර කියන එකට මෙතන අටුවාව දීලා තියෙනවා තේරුමක් ආහාරෝති පත්‍ය ආහාරන්ති පත්‍යං ප්‍රත්‍ය. දැන් අර අපේ සිව්පසය කියන එකටත් ප්‍රත්‍ය කියලා නේ පස කියලා සිව් චතුප්පච්චේනේ තියෙන්නේ. ඒකට මේ ආහාර. ඒකට ඊළඟට මේ ආහාර කියන එකේ තියෙනවා පලං ආහාරති. මේ ආහාරය ඵලය ගෙන දෙන නිසා ආහාර කියලා කියන එක තමයි මේක කියන්නේ. හොඳයි. ඒ ආහාරය දැන් අපි කිව්වා පස් ආහාර ගැනයි මේ ආපහු දැන් අපි එන්නේ. දැන්
ඉස්සර වෙලාම කිව්වා කබලින්කාර ආහාරයේ ශාරීරික රූප ඇති කරනවා මෙන්න මේ කියනවා කබලින්කාරෝ ආහාරෝ ඕජක්තම මතානි රූපානි ආහාරති රූපක් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ඕජා කියලා කියන්නේ තර කබලින් ආහාර කියන එකමයි මෙන්න මේ මේ කියන රූප හතර රූප අට සමාන රූප අට මේකට කියන ඕජක්තම රූප කියලා මේක උපදවන එක තමයි කබලින්කාර ආහාරයේ ස්වરૂපය. එහෙමනම් පස් ආහාරයෙන් මොකද්ද උපදවන්නේ? පස් ආහාරයෙන් තිස්සෝ වේදනා. ඈ ඒකෙන් කරන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා කියන මෙන්න මේ වේදනා ඇති කරවන්නේ පස් ආහාරයෙන්. එතකොට ආපහු කියනවා මේ කබලින්කාර සත්‍යයන්ගේ නාමකාය ඇති කරවන්න නෑ රූපකාය තමයි කබලින්කාර ආහාරයෙන් තියෙන්නේ සත්‍යයගේ නාමකායේ වේදනාවට තමයි පස් ආහාරය හේතු වෙන්නේ. එතකොට වේදනාවට ආහාරයේ පස්සෙයි. එතකොට පස් ආහාරය. ඉතින් ඔන්නඔහුම තමයි මේ ස්පර්ශය කියන එක හඳුන්වන්නේ. දැන් උදාහරණයක් විදියට දැන් පුජ්‍යලයක් මේ ලෝකයේ මිනිස්සු ජීවත් වෙන්නේ ආහාර සබ්දේ සත්ත ආහාරච්චිතිකා කියලා කියන්නේ සියලු සත්වෝ ආහාර නිසා යැපෙනවා කියන එක. මෙහෙම කිව්වට පස්සේ ගොඩක් වෙලාවට හුඟක් දෙනකොට හිතෙන්නේ මේ බත් කන එක තමයි මේ කියන්නේ කියලා. ඉතින් කෑම ගන්න ගියාමත් මිනිස්සු එහෙම නැත්නම් ආහාර ගැන කතා කරන්න ගියාම මිනිස්සු කියන්නේ අපේ ආහාර. ඒක හරි. ඒක හතරෙන් එකකට එකක් හරි ඒක උත්තරේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තව හතරෙන් තුනක් තියෙනවා. මිනිස්සු වැඩියෙන් දවස් 20 ගානේ බත් නෙවෙයි. ඊට වැඩි දෙයක් හොයනවා මිනිහ ඇස කන නාසය ශරීරයේ කියන සහ සිත කියන මේ ඉන්ද්‍රිය හය මුළු අපිට ඇහෙන්නේ නැතුව ගියා මං හිතන්නේ එතුමා විසන්ති වුණාද කියලා. ඔලල් මාත්‍යා මලකර විසන්ති වුණා මම ඒක සම්බන්ධ කරගන්න බලන්න ඔබතුමා එතුමා කතා කරන්න. ඔය ලයින් එක කනෙක් කර ගන්නකම් අපිට මං හිතන්නේ අද බොහොම හොඳ අවස්ථාවක් ලැබුණා මේ ධර්මයේ හොඳින් දන්නා මේ මහත්මරුන් ඒ වගේම ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගෙන මේ සාකච්ඡා කරන්න අපිට අපේ කල්යන මිත්‍රින්ටත් අවස්ථාව තියෙනවා. තමන්ට ඉදිරිපත් වෙලා යම් කිසි ප්‍රශ්නයක් එහෙම අහන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා කිසියම් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අර ස්කයිප් එකේ ලියන්න මට ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට අපිට පුළුවන් යොමු වෙන්න. අද සාකච්ඡා ගොඩක් අනුස්මතු කරගන්න තියෙන නිසා වෙනදා විදිහට වටේ යන්න වෙලාවක් වෙන එකක් නැහැ. ඒ නිසා ලියන්න කැමති කෙනෙක් මට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ විදිහට එහෙම ලියන්න. හොඳයි. අපි අපිට දැනට පැහැදිලි කර දෙමින් ඉන්නේ ස්පර්ශ ආහාරය කියන කාරණාවයි. කබලින්කාර ආහාරය පිළිබඳව අපිට කිසියම් අවබෝධයක් ලැබුණා. ස්පර්ශ ආහාරය කියවම අපි දැන් එතුමා අපිට පැහැදිලි කර දෙමින් ඉන්නවා. ස්පර්ශයේ මේ ආහාරයක් වෙනවා වේදනාවට තියලා මතක් කරන මේ වෙනකොට. නමුත් අපිට ඒක තේරෙනවාද අපේ පැවැත්ම සඳහා අවශ්‍යම දෙයක් කියලා. අපිට ඒ කන්න නැතුණු මරනවා කියලා අපි දන්නවා. නමුත් මේ පර්ශයේ සිදු නොවුනොත් ස්පර්ශයේ සිදු නොවෙච්ච තැන කුමක් සිදු වෙන්නේ? ඒ වේදනාව තුළ ඒක හොඳයි. අපි නැවතත් ඔබතුමාට යොමු වෙනවා. ඔබතුමා අපිට මේ කතා කරගෙන හොටල් ලයින් එක ඩ්‍රොප් වුණේ. ගෞරවයෙන් නැවතත් එනම් පටන් ගන්නවා. ඒකට මේ පස් ආහාරය ගැනයි අපි කතා කරමින් ඉන්නේ. දැන් බලන්න මම කිව්වා අර අෂ්ටමහා සංවේග වස්තුවලදී මිනිස්සුන්ට සංවේගය කළ හැකි මේ ලෝකේ ආවේනික දුක් අටක් ගැන කියනවා. ඒක එකක් තමයි අවසානට කියනවා ඉදානි ආහාර ගවෙටි දුක්ඛං. අද මේ අද මේ ජීවිතේ පුරා ආහාර සෙවීමේ දුක කියන එක. ඒකට උඟ ආහාර සෙවීම කියලා කියන්නේ බත් කන්න හොයනවා කියන එක නෙමෙයි. එනෙකුට මිනිසාගේ ජීවිතය යැපීම සඳහා නිතරම මිනිස්සු ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් ඇතුව. හෙට ගැන බලාපොරොත්තු නිසා තමයි අද ජීවිතය ගත කරන්නේ. නැත්නම් මිනිස්සු අද සීඩි නසා ගන්නවා. හෙට ගැන බලාපොරොත්තුවක් තියෙන එක අපේක්ෂාව මුත් තමයි මිනිස්සු ඉස්සරහට ගෙනියන්නේ. හරියට අර ගවයා කරත්තේ ගැන්දට පස්සේ ගවයා ඉස්සරහින් තනකොළ වෙනියක් පිදුරු වෙනියක් බඳිනවා. ගවයා පිදුරු වෙනිය අල්ලන්න කියලා හොම්බ ඉස්සරහට දික් කරන හැම වෙලාවකම කරත්තේ ඉස්සරහට යනවා. ඒ වගේ අපේක්ෂාවක් ඉස්සරහින් තියාගෙන තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මේ අපේක්ෂාවල් තමයි ආහාර. ආහාර කියන්නේ ඇසට රූපය ඕන කාට? දැන් අපි මේ රූප වාහිනිය ගේන්නේ මොකටද? ඈ ඒ වගේම සමේ සෙටප් ගෙනත් තියාගන්නේ මොකටද? එහෙම නැත්නම් කුෂන් පුටු ආදී දේවල් ගෙනත් මේ වාහන එකින් එක මාරු කර කර සුපෝභෝගී හොයන්නේ මේ ඔක්කොම පස් ආහාර තමයි.
මේ පස්සාහාරයේ විස්පර්ශය කියන එක අපිට ස්පර්ශය කියන එක අපිට දැනෙන්නේ හරියට ඇඟේ හැපුණේ හැපෙන එක විතරයි නෑ. ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රස මේ ආදි වශයෙන් මේ ස්පර්ශය. හැබැයි ඒක වැදගත් දෙයක් තියෙනවා මෙතන. මේ පස්ස මේ කියන කබලින්කාරාහාරය තියෙන්න පුළුවන්. ඒ කබලින්කාරාහාරය අපිට පැත්තකින් තියන්න පුළුවන්. ඒකෙන් හැබැයි ඒක මේ නිවන් දැකීමේදී අවශ්‍ය වෙන්නේ ඒක ශාරීරික වලින් තබා ගන්න විතරයි. ඒ වගේම මනෝ සංචේතනික ආහාර කියන එක කර්මයයි. ඒ කර්මත් එක්ක යන්න පුළුවන්. ඊළඟට විඥාන කියලා කියන්නේ ප්‍රතිසන්දියයි. මේක මෙතනින් නවතිනවා. හැබැයි මේ එකකින්වත් මේ සංසාර ගමන නවත්තන්න තැන තියෙන්නේ ඔතන නෙමෙයි. මේ පස්ස ආහාරය අපි හඳුනා ගන්න ඕනේ. මේ සංසාර ගමන නවත්තන්න බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ පස්ස ආහාරයේදී. දාරුචීරිය කියන තාපසයන් වහන්සේ බුදුහාඳුරු හම් වෙන දූවගෙන එනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතයත් අනුතරේ මගේ ජීවිතයත් අනුතරේ ඉක්මනට පට බණක් කියන්න කියලා. එතෙන්දි තමයි බුදුහාඳුරු මේ කතා කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජිත මේක වෙන තැනක තියෙන මම මෙතෙන්ද ගලපන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජිත චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ මෙන්න පස්ස කියන්නේ මේක. සෝතංච පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ මෙන්න පස්ස කියලා කියන එක මතක තියාගන්න ඕන. ඇසට රූපයක් මුණ ගැසුණු පමණකින් පස්ස වෙන්නේ නැහැ. ඒ මුණ ගැහුණාය කියන පණිවිඩේ සිතට යන්න ඕන. දැන් මෙතන ඉඳලා පාරේ අපි යනවා නම් කිලෝමීටරයක් යනකොට ගිහිල්ලා බැස්සට පස්සේ මගෙන් ඇහුවොත් එහෙම කවුරු හරි ඔබ මොනවද දැක්කේ කියලා. මම දැකලා තියෙන්නේ මගේ ඇහින් දැකලා මගේ සිතට ගියව විතරයි. නමුත් ඒ පාරේ තව කොච්චර දේවල් තියෙන්නේ නැද්ද? නමුත් මගේ ඇහැටත් පෙනලා තියෙනවා. නමුත් මම දැක්කේ නැහැ. මම කියනවා මම හිටියා දැක්කේ නැද්ද කවුරු කෙනෙක් අහනවා. මම දැක්කේ නැහැ කියනවා. මෙන්න මේක තමයි පස්ස ආහාරය. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇස ඉස්සරහ රූපේ තියෙනවා. රූපය අන්න දැක්කාය කියන එක මෙන්න බුදුහාඳුරු පෙන්නන මේ පස්ස ආහාරය තා වැදගත්. මේ සංසාර ගමන නවත්තන්න ඕන නම් දිත්තේ දිත්තමත්තම් භවිසති ඔන්න ඔය පස්ස ආහාරයේ ස්පර්ශ වෙච්ච තැන නවත්තන්න. ඊට පස්සේ එන්නේ මොකද්ද? පස්ස වච්‍යා වේදනා. වේදනාවට ආපු ගමන්ම වේදනා වච්‍යා තණ්හා. එහෙමනම් සංසාර ගමනේ තණ්හාව නවත්තන්න ඕන නම් නවත්තන්න තියෙන පස්ස මෙන්න මේ පස්ස ආහාරය තාම වැදගත්ම තැනයි කියන එක මතක් කරමින් ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි. හොඳයි, අපි ඕනේ අපි මේ විදිහට දැනනම් පස්ස ආහාරයත් දැනගත්තා. මේ වෙනකොට අපිට එහෙමනම් තුන්වෙනි ආහාරයත් දැනගන්න වෙනවා. මොකද අපි දැන් මේ තාම දැනගන්න අපි හැමින් හැමින් ගියට කමන්නේ. අපිට අවශ්‍ය නොද අපේ සතියටත් යන අවශ්‍ය නොද මේ බොහෝ විට යන්න වෙනවා. අපි අද දැන් කතා කරන්නේ තාම ආහාරය දැනගන්නයි යන්නේ. අපි දැන් ආහාරයේ කුමක්ද කියන්නේ දැනගත්තා. කබලින් ආහාරයේ පස්ස ආහාරයේ කුමක්ද කියන්නේ දැනගත්තා. ඉන් ඔබට ගිහිල්ලත් පස්ස ආහාර ගැන පොඩ්ඩක් එතුමා අපිට පැහැදිලි කරා. ඒක බොහොම හොඳයි. දැන් අපි බලමු මොකද්ද මේ නමේ ඊගාව එක. මනෝ සංචේතන ආහාරය, දෙවෙනි ආහාරය, තුන්වෙනි ආහාරය මොකද්ද කියන එක විඥාන ආහාරිකුත් තියෙනවා. ඒකත් අපි කතා කරමු. මෙතෙන්දිත් අපි දැනට හිතන් ඉන්න විදිය වගේ දෙයක් කියනවා. ඉතින් ඊගාවට බලමු අපිට කොහොමද ගලපා ගන්න කියලා මේ විද්වත් මණ්ඩලි ලැබෙන තොරතුරු හැටියට. මම උදාහරණයකින් වගේ ගන්න බලන්නම් මට තේරෙන විදියට. දැන් අපි හිතමු මේ කබලින්කාර ආහාරයක් ගමුකෝ. ඉස්සෙල්ලා හැලපයක්, හැලප කන්න මම ආසයි, කැමති ඉස්සරහින්. ඉතින් අපි ගමු එන්න හැලපයක්. දැන් මම කිව්වා හැලප හැලප මතක් වෙනවනේ කට්ටිය නේද? කී දෙන කොච්චර දෙනෙක් දැන් කටට කෙලිනවද මම කියනකොට? ඒ වචනේ ඇහුණ ගමන් කෙල උරන්න නැති සමහර අයගේ කටට. කොහොමද ඒක උනේ? අපිට මං හිතන්නේ අපි ඒක පස්සේ ලව කතා කරන්න පුළුවන් වෙයි. මේ දැන් අපි හිතමු මේ හැලපය අපිට මොකද්ද කරන්න කියලා අපි බලමු. හැලපය ස්පර්ශ වුණා ඇහැට. හැලපය ස්පර්ශ වුණා ඇහැට. දැන් ඒ ස්පර්ශය නිසා දැන් අපිට කලින් මහත්මයා පැහැදිලි කරලා දුන්නා මොකද්ද ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා. ඒ අනුව අපිට මේක දැන් ස්පර්ශ වුණා. ඒ ස්පර්ශය නිසා මෙතන ස්පර්ශය කිව්වේ හැලපය අතින් අල්ලුවා කියන එක නෙවෙයි. ඒක ඇහැතුලින් අපිට ස්පර්ශයක් සිද්ධ වුණා. එතකොට මට කිසියම් වේදනාවක් ඇති වුණා. එතෙන්දි මම වේදනාව කියලා අදහස් කරේ මේ සිංගල් භාෂාවෙන් කියන දුක කියන කාරණාව නෙමෙයි. අපි දන්නවා වේදනාව කොහොමද දුක, සුඛ, අදුක්ඛම සුඛ ආදී ගොඩක් දේවල් තියෙනවා. නමුත් මෙතෙන්දි පැහැදිලිවම ඇති වුණේ සුඛ පැත්තේ වේදනාවක් මට ඇති වුණා මේක දැකපු ගමන්. එතකොට කොහොමද ඒ දේ වුණේ? මට හිතෙනවා එතෙන්දි සංඥාව කියන දේ යමක් සිද්ධ කළා කියලා. ඒ සංඥාව
දෙපැත්තකින් සිද්ධ කරා යම් කිසි දෙයක් කියලා මට හිතෙනවා. මේ කබලින්කාර ආහාරයේ ස්පර්ශ වීමත් සමගම සංඥාවක් ඇති වුණා. ඒ තුලින් මම ඒක අඳුනාගත්තා මේක හැලපයක් කියලා. මේක හැලපයක් කියලා මම අඳුනාගත්තා. දැන් අපි හිතලා බැලුවොත් එම සුද්දෙක් මේ රට කියන සුද්දෙක් ගැහට ගැහුනොත් එම ඔය කේල්කොලෙක්ම ඔතපු හැලපයක්. එයා ඒක අඳුනගන්නේ නැහැ හැලපයක් කියලා. මොකක් හරි ජරාවක් කියලා විසිකලා දානවා කියලා මේ නේද? නමුත් අපිට එහෙම වුණේ අපිට කටට කෙලක් තුනලා අපි අඳුනගත්තා. ඒත් සමගම කබලින්කාර ආහාරයේ ස්පර්ශ වෙනවත් සමගම මේ ඇතිවෙන වේදනාව නිසාමට සංඥාවක් ඇති වෙනවා. ආ මෙන්න හැලපේ. මතක දේ දවසල මේ අම්මා හදලා දීපු හැලපොල රස කියලා කියලා නිමකන්න බෑ රහ නේද? හරිම සනීපයක් තියෙන රසක් තියෙන්නේ කියලා මට දැන් ඔක්කොම මතුවුණා. ඒ සුඛ වේදනාවක් සංඥාවක් ඇති වුණා. එවනම් මෙතනදි සංඥාවන් දෙකක් මට පේනවා. එකක් පළමු සංඥාවෙන් මේක අඳුනාගත්තා මොකද්ද කියලා. ඊළඟ සංඥාවෙන් අඳුනාගත්තා ඒ හා සම්බන්ධිත වේදනාව. මේක සුඛ වේදනාව දෙන දෙයක් කියන කාරණා. ඊළඟට මොකද්ද මේ මනෝ සංචිත ආහාරයෙන් අඳුනාගන්න යන්නේ මම? මනෝ සංචේතන ආහාරය කියන්නේ මට හිතනවා මේ වචනේම ගැබ් වෙලා තිනවා. මනෝ කියන්නේ මනස, සංචේතන කියන්නේ චේතනාවන් සම්බන්ධයක් බව පේනවා. එහෙමනම් මේ මනසින් සංචේතන ඇති කර ගැනීම වගේ දෙයක් තමයි මනෝ සංචේතන කියවම මට හැඟෙන්නේ. ඉතින් අපි දැන් හැලපේ ගත්තොත් ඒ හැලපේ හරිම රස හැලපේ. දැන් ගිහිල්ලා අල්ලලා බලන්න හිතනවා. අල්ලලා බලනවා මේක උණුද කියලාත් බලනවා. අහලා බලන්න ඕන කල්පනාවක් ඇති වෙනවා. මේක මුදුරල්ලකින් අහලා බලන්න ඕනේ මේකේ ගාන කීයද? එහෙම නැත්නම් යාළුවෙක් ගෙදර ගිහින් දැක්කේ අහන්න හිතනවා කොහෙන්ද මේක ගත්තේ? මොන කඩින්ද ගත්තේ? එහෙම නැත්නම් කොහොමද හැදුවේ කියලා ආදි වශයෙන් සංචේතන සංකල්පනා ගානක් දැන් ඇති කර ගන්නවා. මේක ඇහැට ස්පර්ශයක් සමගම. ඉතින් මේ ආකාරයට ප්ලෑන් ගහ ගන්නවා සංකල්පනා. බලන්න එතකොට දැන් මෙනෙහි කළා අපිට බලන්න පුළුවන් ඇහැට හොස් රුවක් හරි එහෙම නැත්නම් කනට ශබ්දයක් හරි එහෙනකොට අපි මේ විදිහට සංකල්පනා සැලසුම් සාමාන්‍යයෙන් ඇති කර ගන්නවා නේද? ස්පර්ශයක් සිදුවීමත් සමග මේ විදිහට සංකල්පන ඇති කර ගන්නවා නේද? එහෙමනම් මේක තමයි මනෝ සංචේතනවන් කියලා මම තේරුම් ගන්නේ. එහෙනම් මේ මනෝ සංචේතනාවක් ඒකත් ආහාරයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් නේද? ඒ ආකාරයට කියන දේ. ඉතින් මේ විදිහට තමයි මම මේ මනෝ සංචේතනාව ආහාරයක් කියලා කල්පනා කරන්නේ. දැන් අපි ඒ කාරණා මම කිව්වේ මොකද මේ සාකච්ඡාව ගෙනියන්න උත්සාහ කරන මේ විදිහටයි අපි ඉන්නේ දැන් කොහොමද? අපි දන්නේ මොනවද කියලා කියාගෙන එහි මේ අඩු වැඩිත් හදාගෙන මේ කල්ලා මිත්‍රින්ගෙන් තොරතුරු දැනගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ තොරතුරුත් මත තියාගෙන අපිට පැහැදිලි කරලා දෙන්න තවත් ඔබතුමන්ලා කල්පනා කරන විදිහට කුමක්ද මනෝ සංචේතන ආහාර වශයෙන් ඒක ආහාරයක් වුණේ කොහොමද මේ පවතින මට ඔබට ඒ ආහාරයක් වෙනවාද ආහාරයක් වුණේ කොහොමද කියන කාරණාව පැහැදිලි කර දෙන්න කියලා මම ආරාධනා කරනවා. නැවතත් මම යොමු වෙන්නම් ශ්‍රී ලංකාවේ සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රින්ට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඒ ජයසේන මහත්මයා සහ අජන්ත මහත්මයා එයින් කවුරු හරි මම හිතන්නේ නැවතත් ජයසේන මහත්මයා ඉන්න ඕනේ. ඔව් පීටයි මම ඔය ජයසේන ඉදිරිසිංහ තමයි මේ කතා කරන්නේ. මොකද අපි දැන් අර එකම රටාවකට මේක කියපු හින්දා මම හිතනවා මේක අපි කියන එක හොඳයි. එතකොට අනිත් අයට ඒක පහසුවක් වෙයි කියලා. ඔබතුමා මට ප්‍රවේශයක් දුන්න හොඳ මනෝ සංචේතන කියන එක පිළිබඳව මේ ඔබතුමා වචනාර්ථයෙන් ඒක අරගෙන අදහස් කළා. මම කියන්නම් මේ සූත්‍රයට අදාළ සම්මාදිට්ඨි සූත්‍ර අටුවාවේ මේක කොහොමද විස්තර කරන්නේ කියලා. මනෝ සංචේතනාති චේතනා යෝ උච්චති. මනෝ සංචේතනිකා කියලා කියන්නේ චේතනාව. චේතනා කියලා කිව්වම මතක තියාගන්න ඕනේ මේ පින්වතුන් සෑම දෙනාම බුදුහාඳුරෝ දේශනා කළා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා දේශනාවක්. එහෙමනම් කර්මයේ යනු කුමක්ද? චේතනාවයි. ඒක තවදුරටත් මා විස්තර කරලා දෙන්නම්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාස්තිවා කරෝතිවා තතෝනම් දුක්ඛමන් වේති චක්ඛං වහතෝපදං කියන ගාථාවෙදී මනෝ පුබ්බංගමා ධම්මා කුසලා කුසල ධර්ම ඇති වෙන්නේ මනස මුල් කරගෙන, එහෙම නැත්නම් චේතනා මුල් කරගෙනයි. මනසාචේ පදුට්ඨේන දූෂිත සිතින් දූෂිත චේතනාවෙන් යම් සිදයක් කර භාස්තිවා කරෝතිවා කියයි නම් මා කරයි නම් හෝ ඒකෙන් යාට දුක්ඛං අනුවේති අර පරත්‍ය ගවයා පසුපස දුක් දෙමින් වලවල් වල වැටෙමින් දුක් දෙමින් එන රෝදේ කරත්ත රෝදේ වගේ ගවයා දුක එනවාය කියලා. එහෙමනම් මෙතන චේතනා කියලා කියන්නේ කර්ම චේතනා කියලා කියන්නේ මේ මනෝ සංචේතනා කියලා කියන්නේ මෙතන අටුවා කියනවා චේතනා ඒව උච්චති චේතනාවමයි.
මනෝ සංචේතනය කියන්නේ චේතනාව. චේතනාව යනු කර්මයේ ප්‍රධාන කාරණයයි. එහෙමනම් මනෝ සංචේතනික ආහාර කියලා කියන්නේ කර්මයයි. මේ කියන හැටියට ඒක අර මනෝ ධම්ම මම චේතනාම්බිකේ කම්මං වදාමි කියන පාඨයෙනුත් ඔප්පු වෙනවා. අනුපුප්පංගම ධම්මා කියන ගාථාවෙනුත් ඔප්පු වෙනවා. මේක ආහාරයක් වන්නේ කොහොමද කියලා දැන් ඔබතුමා විශ්විමසුවා. මෙන්න ආහාරයක් වෙන හැටි. මනෝ මේ මේකේ ප්‍රතිඵලය තමයි ආහාරය තමයි තයෝ භව. කාම භව, රූප භව, අරූප භව. මෙන්න මේ භව ලබා දෙන එක තමයි මනෝ සංචේතනික ආහාරයේ ස්වરૂපය. ඒකෙන් ලැබෙන්නේ අරිය. එමනම් මේ කාම ලෝකයේ උපදින මෙන්න කියනවා. මනෝ සංචේතන ආහාරයේ. මනෝ සංචේතන ආහාරයේදී කාම භවූපගං කම්මං කාම භවං ආහාරති. කාම භවයේ උපදින්නට හේතු වෙන කර්ම කළොත් ඔබට කාම භවය ලබා දෙනවා. ආහාරති කියන්නේ ගෙනල්ලා දෙනවා. ආහාරය කියන්නේ ඒක. ආහරණය හර ධාතුවෙන් සිද්ධ වෙන්නේ. ආහරණය කියලා කියන්නේ ගෙනවිත් දෙනවා. රූප රූපාරූප භූපගානිකම්. එතකොට රූප භවයට යන්න ඕන කරන ධානාදී කර්ම කළොතින් අරූප භවයට යන්න ඕන ඒ කියන ඒ ධාන කර්ම කළොතින් අන්න ඒ භව වලට යනවා. එහෙමනම් මෙන්න මේ භව උප්පත්තිය ලබා දීමට හේතු වෙන කර්ම තමයි මනෝ සංචේතනික ආහාර කියලා කියනවා. ඒවං සබ්බතාපි මනෝ සංචේතන ආහාරෝ තයෝ භවේ ආහාරති. මනෝ සංචේතනික ආහාරය කියන එක කරන්නේ භව. දැන් උදාහරණයක් මතක තියාගන්න ඕන මේ දෙයක් මෙන්න මෙහෙම තියෙනවා. මේ භවය කියන්නේ ජාතියේ මුලින් තියෙන එක. ජාති භවපත්‍ය ජාති. එතකොට භව කියන වචනේ තේරුම තමයි ඇතිවීම කියන එකයි. ඔබ තවම ඇතිවීමේ తত্ত্বය ඉපදීම නැවත භවයේ මේ සංසාරේ ඉපදී ඇතිවීමේ తত্ত্বය ඇතිකල කෙනෙක් නැතිකල කෙනෙක්ද තවම නැති කෙනෙක්ද කියලායි කියන්නේ. භව తত্ত্বයේ ඔබ ඉන්නවා නම් අනිවාර්යෙන් ඔබට හිමි වෙනවා ජාතිය ඉපදීම. එහෙමනම් මේ භවවලට දැන් ප්‍රතිසන්දි භව අපි දන්නවා භව තල තියෙනවා 31ක්. මේ 31 භවයේ ඒ භවයට උපදින්නට හේතු වෙන කර්ම රැස් කිරීම තමයි මනෝ සංචේතනික ආහාර කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේක දැන් අර ඔබතුමා වචනාර්ථයෙන් ඒ අර්ථය ගත්ත ඔයකින් හැම එකක්ම ඔබට අදාළ වෙනවා. ඔබතුමා කියුවත් අදාළ නොවෙනවා නෙවෙයි. අදාළ වෙනවා. නමුත් මූලික අර්ථයෙන් මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ උදාහරණයක් විදියට දැන් මෙහෙමනේ. දැන් මේ අභිධර්මයේ තියෙනවා චිත්ත චෛතසික රූප කියලා වර්ග තුනක් මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ චෛතසික කියලා කියන්නේ සිතුවිලි. එතකොට මේ සිතුවිලි කියන එකෙන් තමයි මේ සිතක් කුසල් හෝ අකුසල් බවට පත් කරන්නේ. එහෙමනම් කුසල් සිතක් කියලා කියන්නේ කුසල. ලෝභ දෝෂ මෝහ කියන අකුසමාවෙන් අකුසල් සිතක් කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ කියලා කියන මේ අකුසල මූලයන් මුල් කරගත්තු අකුසල් සිතුවිලි වලින් සමන්විත සිතක්. ඒ වගේම කුසල් සිතක් කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ කියන කුසල මූලයන්ගෙන් සමන්විත කුසල සිතක්. ඉතින් එහෙමනම් ඒ කියන අකුසල සිත හෝ කුසල සිත තමයි කර්ම බවට පත් වෙන්නේ. අර කම්මපත වාරය කියලා ඉස්සෙල්ලා මම හිතනවා මේකේ අවසන් කළා ඒ කොටස. යම් කිසි කර්මයක් කරලා ඒක කර්මපතයක් බවට පත් වුණොත් තමයි ඒ පුද්ගලයාට ඒක විපාක දෙන්නේ, ප්‍රතිසන්දි විපාක හෝ ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නේ. එහෙමනම් අන්න ඒ ප්‍රතිසන්දි විපාක දෙන, ප්‍රවෘත්ති විපාක දෙන කුසල කුසල කර්ම බවට පත් වෙන කුසල කුසල සිතුවිලි තමයි මනෝ සංචේතනික ආහාර කියන්නේ. ඒ ආහාරයෙන් තමයි සත්වයා භවවල උත්පත්ති ලබන්නේ. භව උත්පත්ති නැමැති ආහාරය, භව උත්පත්ති ලබා දෙන ආහාරය හෙවත් ප්‍රත්‍ය තමයි මනෝ සංචේතනික ආහාරය. ඉදිරියට අපතවරුට කතා කරමු. සත් බොහොම පිං. හොඳයි අපි එහෙනම් අපිට පුළුවන් විඥාන ආහාරයටත් මේ අවබෝධයක් ලබා ගන්න කුමක්ද විඥාන ආහාරය කියන්නේ කියලා. ඉන් පසු අපිට පුළුවන් බොහොම කාලයක් අපි හොඳට මැනේජ් කරන බව පේනවා. අපිට ඊට පස්සේ පැයක් විනාඩි 50 කට කාලයක් ඉතුරු වෙනවා. තව පැයක් විතර කාලයක් ඉතුරු තවදුරටත් සාකච්ඡා කරන්න අනිත් කාරණාවන් අපි මම ඒකටත් හැලප පැත්තේ සඳහන් යන්න බලන්න. දැන් මම ඉස්සෙල් කිව්ව හැලප උදාහරණෙම ගත්තොත් එහෙම දැන් ඊළඟට මොකද වෙන්නේ? දැන් මනෝ සංචේතනා කරලා මගේ තමයි හැලප කියලා මම ගත්තානේ. හැලපේ මගේ කියලා ගත්තා. හැලපේ මම කියලා ගත්තා. ඒක හොඳයි කියලා ගත්තා. කල්පනා කරපු ඒ විදිහට කල්පනා කරපු මම දැන් විඥානයක් හදා ගන්නවා. හැලපේ හොඳයි, සුබයි, ඒ වගේ මේක සුඛයි, මට සුඛ වේදනාවක් දෙනවා ආදි වශයෙන්. ඒ වගේම මේ හැලප කියන්නේ මටම
කියපු දෙයක් තමයි මටම ගැලපෙනවා මම කැමති දෙයක් කියලා මම විඤ්ඤාණයක් හදාගත්තා. ඒ විඤ්ඤාණේ තුල දැන් මට තියෙන මේ හැලපයක් ඒ වගේම හැලපේ රසත් ඒක නිත්‍යයි කියලා පෙන්වන ස්වරූපයක්කින් තමයි මම මේක ගන්නෙ දැන්. ඒ දෙයට ඒ විඤ්ඤාණගත වීම නිසා කවදා කොතැනක හරි හැලපයක් දැක්කත් මට වාව් කියලා කියවෙනවා. එහෙම නැත්නම් කටට කෙල වුණනවා. හරි ෂොක් කියලා කියවෙනවා. ඒ මොකද අර හැලපය කියන දේ හොඳයි කියන නිත්‍ය වූ හැඟීමක් ඒකේ තියෙන්නේ සුඛයක්මයි කියන නිත්‍ය සුඛයක් තියෙනවා කියන ආකාරයේ හැඟීමක් මගේ හිත තුළින් මම පළපදියම් කරගෙන තියෙනවා. එතකොට ඒ අර වාව් කියන ගතිය හැම වෙලාවෙම කටට කෙල වුණන්නේ ওই විඥානයේ කරලා පෙන්නන මායාකාරී ස්වරූපය නිසාමයි කියලා කල්පනා අපිට දැන් කල්පනා කරන්න පුළුවන්. ඒ විදිහට බැලුවම මේ විඥානය ආහාරයක් වශයෙන් ඉපදිලා ඉන්න සත්වයාට පැවැත්ම සඳහා අවශ්‍ය ආහාරයක් වශයෙන් විඥානය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපිට හිතා ගන්න පුළුවන් අපි දන්නවා මේ විඥානයේ බිඳිකේ දාට ජීවිතේ බිඳ යන බවත් අපි අහලා තිනවා. එයා මේ කාරණාවනුත් සම්බන්ධ කරගෙන අපිට මේ විඥාන ආහාරය කියන්නේ ටිකක් ඔය ආහාර හතරෙන් ටිකක් තේරුම් ගන්න අපහසුයි ටිකක් සංකීර්ණ ප්‍රති වැඩි කියලා කල්පනා කරන දෙයක් තමයි මේ විඥාන ආහාරය කියන දේ. එසේ නමුත් ඒ පිළිබඳව අපිට තේරුම් ගන්න කාර්යයක් කරන ලෙස මම ගෞරවයෙන් නැවතත් ජයසෙන මහත්මයාට ආරාධනා කර සිටිනවා. අපිට මේ ජයසෙන සිංහ මහත්මයාට තම ගෞරවයෙන් නැවතත් ආරාධනා කරනවා විඥාන ආහාරය පිළිබඳවත් අපිට කියලා දෙන්න. ඉන්පසු පුළුවන් අපිට තවදුරටත් සාකච්ඡාවට යොමු වෙන්න. තේරුවන් සරණයි. එතකොට විඥාන ආහාරය ගැන අපි කතා කරනකොට සම්මාදිට්ඨි සූත්‍ර අටුවාව මෙන්න මෙහෙම සඳහන් කරනවා. විඥානන්ති යංකින් චිත්තං. විඥාන කියලා කියන්නේ සාමාන්‍ය සරල අර්ථයෙන් මූලික අර්ථයෙන් කිසියම් සිතක්. විඥාන කියන්නේ සිතක්. එතකොට මේ විඥානයේ ආහාරය කරන්නේ විඥානයේ දැන් මේ ඉස්සල්ලා කිව්වා මෙන්න මේ ආහාර සපේන හැටි ආපහු මෙහෙම මුලින්දලා අපි බලමු. කබලින්කාර ආහාරය ගන්නා වූ සත්වයන් දැන් අපි කිව්වා කබලින්කාර ආහාරය භාවිත කරන සත්වයන් දෙවියන් දක්වා ඒ අය කබලින්කාර ආහාරය ගන්නවා. ඒගොල්ලොන්ගේ රූපකාය වර්ධනය වෙන්නේ කබලින්කාර ආහාරයෙන්. ඊළඟට මේ නාමකාය කියලා නාම රූප කියලා දෙකක් තියෙනවානේ. නාම රූප දෙකෙන් රූපය එකක්. ඊට පස්සේ වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර නාම. මේ නාමකායෙන් වේදනාවට පස්සේ තමයි ආහාරය වෙන්නේ. ඊළඟට විඥාන කියලා එකක් වෙනම තියෙනවා මේ නාම රූප කියන එකේ. එතකොට විඥාණයට ආහාරය වෙන්නේ මනෝ සංචේතන කියලා කිව්වා. ඊට පස්සේ දැන් විඥාන කියන්නේ මොකද්ද ආහාරයක් වශයෙන් හඳුන්වන්නේ. දැන් ඔය කිව්වේ එක පැත්තක්. තව පැත්තකින් විඥානේ ආහාරයක් වෙන්නේ මොකද? මෙන්න කියනවා විඥාන ආහාරයෙන් මොකද කරන්නේ? පටිසන්ධි නාම රූප මෙන්න මේක ඇති කරනවා. එතකොට විඥාන ආහාරය කියලා කියන්නේ ප්‍රතිසන්ධි ලබා දෙන ප්‍රතිසන්ධි සිත තමයි විඥාන ආහාරය කියලා. විඥානේ ප්‍රතිසන්ධිය ලබා දීමත් ඒ ලබා දුන් තැන සිට නාම රූප ඉපදවීමත් තමයි මේ විඥාන ආහාරයෙන් කියන්නේ. මෙන්න මේ කියන විඥාන ආහාරෝපණ දැන් ඉස්සෙල්ලා කිව්වා මනෝ සංචේතන ආහාර තමයි කාම රූප අරූප කියන මේ භවවලට අපි හරවන්නේ. ඔබ මේ භවයට යන්න මේ භවයට යන්න මේ භවයට යන්න කියලා අපි භවවලට හරවා යවන්නේ මනෝ සංචේතන ආහාර. එහෙම නැත්නම් ඉස්සෙල්ලා කිව්වා සිතුවිලි. ඊළඟට ගිය තැන උපදින්නේ විඥාණය. ඒකට විඥාන ආහාරය තමයි පටිසන්ධික්කනේ තංසය සම්පයුක්තකා තයෝ කන්දා. එතකොට ඉපදින වෙලාවට ඒකත් එක්ක පහළ වෙන රූප වේදනා සංඥා සංඛාර කියන මෙන්න මේ ස්කන්ධ සහ අවසාන ඊට පස්සේ එතෙන් සිට රූපස්කන්ධේ උපදවන්නේ මෙන්න විඥාන ආහාරයෙන්. ඒකට විඥානයේ ආහාරය කියලා කියන්නේ ප්‍රතිසන්ධිය ලබා දෙන ආහාරයයි. දැන් ඉස්සර වෙලා කියපු අනිත් ආහාර වලට වඩා මේක වෙනස් වෙන්නේ අන්න එතෙන්දි. විඥාන කියන එක මෙහෙමයි. දැන් මේ අපේ ධර්මයේ තුල විඥාණය විවිධ කාර්යයන් කරන විවිධ අවස්ථාවල් වල විවිධ තේරුම් වල තියෙනවා. දැන් විඥාන විඥානණය කියන එක තමයි විඥාන කියන එකේ සාමාන්‍ය තේරුම. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එකේ වේදනා කියන්නේ වින්දනය, සංඥා කියන්නේ හඳුනා ගැනීම, සංඛාර කියන්නේ රැස්කිරීම. එතනත් අර කුසල අකුසල රැස්කිරීම. විඥාණය කියලා කියන්නේ විධානය.
දැන් ඒක ඒක විජානාති කියනකොට දැන් නිල් පාට නිල් පාව දැනගන්න එක රතු පාට රතු පාව දැනගන්න එක වගේ දැනගැනීම. ඒ ඒ විඥාන කියන එකේ එක පැත්තක් එක අර්ථයක්. දැන් මෙතන මේ ආහාර අර්ථයෙන් ගන්නකොට විඥානාහාරය කියලා කියන්නේ පටිසන්ධිය ලබා දෙන උපත ලබා දීමත් ඒ උපත ලැබුණු තැන සිට නාම රූප එහෙම නැත්නම් පංචස්කන්ධය සකස් වීමත් කියන මෙන්න මේ ටික කරන්නේ මහණෙනි. එතකොට සම්කිසි තැනක චුතිචිත්තයත් ඊළඟට ප්‍රතිසන්ධි චිත්තයත් අතර මේ දෙක තුලම පවතින්නේ විඥානයයි විඥානයේ ආහාරයෙන්. එහෙමනම් අපේ මේ සංසාර භවයේදී උත්පත්ති ලැබෙන සත්වයේ මුලින්ම ලබන ආහාරය තමයි විඥාන ආහාරය. ඒ තමයි ප්‍රතිසන්ධි විඥානය. ඒකෙන් තමයි ඊට පස්සේ උත්පත්තිය ජාති කියන තත්වයටපත් වෙන්නේ. ඒකට විඥාන ආහාරය කියන්නේ මෙන්න මේකයි. උත්පත්තිය ප්‍රතිසන්ධිය ලබා දෙන ආහාරය. ජයසිරි මහත්මයා, මම ඉතුරු කොටසට යොමු වෙන්න කලින් ඒ මතක කාරණා පිළිබඳව යමක් අන්නම්. දැන් අපි අර මූලික වශයෙන් කතා කළානේ ආහාර වර්ග හතරෙන් උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උප්පත්තියක් සොයන සත්වයාට අනුග්‍රහ පිණිසත් පවතින ආහාර වර්ග හතරක් ගැන අපි කතා කරන්නේ. එතකොට මේ අර දෙවෙනි කොටස උප්පත්තියක් සොයන සත්වයාට අනුග්‍රහ පිණිස පවත්වන ආහාර හතර මේ ආහාර හතරෙන් මේ හතරින් සඳහන් කළ විඥාන ආහාරය ඒ සඳහා අනුග්‍රහ දක්වන බව තමයි ඔබතුමා දැන් ප්‍රකාශ කර දෙමින් තේරුම් ගත්තේ. ඒ පමණක්ද එතකොට ඒ කොටසට වැටෙන්නේ උත්පත්ති සොයන සත්වයට අනුග්‍රහ දක්වන ආහාරයක් බවට පත්වන්නේ විඥාන ආහාරය පමණක්ද? එහෙම එපමණක්ම නෙවෙයි. දැන් මේක මහක්නේ මෙහෙම එකක් තියෙනවා. දැන් අපි මේ කතා අපි මේ සංසාරේ බුදුහාඳුරු විස්තර කරන්නේ පටිච්චසම්පාද ක්‍රමයකට අනුව කිසියම් ප්‍රත්‍ය චක්‍රයක් යටතේනේ. මේක චක්‍රයක් කියන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් එකක් අනිත් එකට හේතු නොවේ කියලා කොයි වෙලාවකවත් කියන්න බෑ. ඒ නිසා අපිට වෙන් කරලා කපලා මෙන්න මේ ටික විතරයි විඥාණයට, මේක විතරයි ස්පර්ශයට, මේක විතරයි වේදනාවට කියලා කියන්න බෑ. මේක මේ සියල්ලම එක චක්‍රයක් එකට යන්නේ. එක ගමනක් හරියට කොන්ක්‍රීට් එකක් ඇනිනවා වගේ ඇනෙන්නේ මේක. ඉතින් ඒ නිසා මේවා වෙන් කරලා දක්වීම අමාරුයි. දැන් එතකොට පස්සාහාර, විඥාන, මනෝ සංචේතනික ආහාර විඥානාහාර කියලා මේ කියන දේ අරන් උදාහරණයක් විදිහට තමයි ඉස්සෙල්ලා අපි සඳහන් කළා. පස් ආහාරය ගැන විස්තර කරනකොට දිත්තේ දිත්තමස් සම්භවිසති කියලා අර ස්පර්ශයේ වෙච්ච ගමන් මෙතෙන්ම නවතින්න වේදනාවට යන්න එපා. වේදනාවට ගියොත් එහෙම වේද තණ්හාව ඇතිනවා. තණ්හාව ඇතිනු උපාදානය ඇතිනු උපාදාන පත්‍ය භවෝ. අන්න මනෝ සංචේතනික ආහාරය භවය ඇති කරනවා. භව පත්‍ය ජාති. එතකොට එතන විඥානාහාරය. දැන් එතකොට මහත්යෝ ආපෝ බලාගෙන ගියාම පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව. දැන් අපි කිව්වා අර මේ මනෝ සංචේතනික ආහාරය කරන්නේ භවය අධිකරවන එක කියලා. එතකොට මනෝ සංචේතනික ආහාරය කියලා කිව්වේ අරක තමයි. පස්ස, වේදනා, තණ්හා මේ ටික තමයි මනෝ සංචේතනික ආහාරය සකස් වෙන ආකාරය. ඊට පස්සේ භවපච්චය ජාති. මේ ජාති කියන එක ඇති කරන්නේ මේ විඥාන ආහාරය කිව්වා. එතකොට ජාතිය ඇති කරන විඥානයේ සකස් කලේ අර පස්යෙන් තියෙන ඔක්කොම කට්ටි එකතු වෙලා තමයි ඒක සකස් කරලා දුන්නේ. ඈ ඒ නිසා පස්ස, වේදනා, කන්නා, උපාදාන, භව කියන මේ ඔක්කොම එකතු වෙලා තමයි ජාතිය සඳහා උත්පත්ති හේතු කරන විඥානය සකස් කරන්නේ, ප්‍රතිසන්ධි විඥානය සකස් කරන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ වෙන් කරලා මේක විතරයි මේකට හේතුව කියලා. මේ ඔක්කොම එකට එකට හේතු වෙනවා එකිනෙකට. එකක් හරියට අර නලකලාපුණි කිව්වාගේ උණ ග්‍රස් මිටි දෙකක් එකට එකක් හේතු ගොඩ එකක් කොයිකද අනිත් එකට හේතු උදව් වෙන්නේ කියලා ඇහුවොත් එහෙම අපිට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? අන්න ඒ වගේ තමයි මේක. සල් සල් බොහොම හොඳින් අන්තිම අනාගත විදිහට පැහැදිලි කරා දැනගන්න ඕන විදිහටම බොහොම පිං. හොඳයි, අපිට දැන් පුළුවන් එමුනම් සමුදේ පැත්තට පොඩ්ඩක් යමු වෙන. අර ආහාර සූත්‍රය කියලා මේ කියනකොට මම ඔබතුමා දන්නවා මේ ආහාර සූත්‍රයේ කියලා සූත්‍රයක් තියෙනවානේ සංයුක්තනිකයි එනි දනවා වගේ. ඉතින් ඒ තුර කියවෙනවා මේ ආහාර හතර කුමක් නිදාන කරලා තියෙනවද කියන පැහැදිලි කරනකොට නිදාන කරලා තියෙනවද, කුමක් ප්‍රබව කොට තියෙනවද, මේ සතර ආහාරවල තෘෂ්ණාව නිදාන කොට තෘෂ්ණාව හේතු කොට තෘෂ්ණාව ජාති කොට තෘෂ්ණාව ප්‍රබව කොට තියෙනවා කියලා කියනවා. එතකොට මම මේ සූත්‍ර දේශනාව කොണ്ട് මෙයනවා නෙවෙයි. එතකොට තෘෂ්ණාව නිසා මේ ආහාරය ඇති වෙනවා කියලා කියනවා. දැන් මට මෙතෙන්දි දැනගන්න ඕනේ මේ වෙන මේ ක්‍රියාදාමයේ තමයි අපි කල්යන මිත්‍රෝන් සමග මේ දැනගන්න අද උත්සාහ කරන්නේ. සිදුවෙන විදිය, සිදුවන ආකාරය, මේක නැති කිරීම ගැන අපි දැනට යන්නේ නැතුෙමු. වේදනාව නතර කරනවා යමුකුත් අප ඕනේ. අපි මේ කොහොමද වෙන්නේ කියන ක්‍රියාදාමය දැනගන්න.
අපි කට අපි දැනට දැනන විදිහට කබලින්කාර ආහාරය දැන් ඔබතුමා කිව්වා වගේ සියල්ල සම්බන්ධයි කබලින්කාර ආහාරයෙන් පටන් අරගෙන ඒක ස්පර්ශ ආහාරයේ කබලින්කාර ආහාරය තමයි ස්පර්ශ වෙන්නේ ඒ ස්පර්ශ ආහාරය ඊගාට ඒ තුලින් සංචේතන හදාගෙන මනෝ සංචේතන ඊගාට විඥාන ආරෝප ක්‍රියාදාමයේ සිද්ධ වෙනවා මේ ක්‍රියාදාමයේ තුලම කිසියම් ආකාරයක මේ සංඥාව ඒ කියන්නේ කිසියම් ආකාරයක සංඥා විපල්ලාසයක් ක්‍රියාදාමයේ තුලම සිද්ධ වෙනවා කියලා අපි තේරුම් අරගෙන තිනවා මේ කබලින්කාර ආහාරය කියන දේ සම්බන්ධයි මේ අසුභ දේ සුභයි කියලා ගන්න සංඥා විපල්ලාසයට ඉතින් යම් කිසි දෙයක් අපිට ස්පර්ශ වුණාන් පස්සේ ඒ දේ අපි සුභයි කියලා ගන්නවා එතනම අපි මේ අසුභ දේ සුභයි කියලා අරගත්ත සංඥා විපල්ලාසයක් කළා ඊට පස්සේ ඒ දේම තමයි අපි මේ දුක්ඛයක් ගෙන දෙන්නා වූ ඒ දේම තමයි දුක දේ සුඛයි කියලා ගත්තේ ඉතින් එතනින් නොනවතිච්ච අපි ඒ දේ තුලින් නොයෙකුත් සංකල්පන හදාගන්නවා ඒක මම මගේ කියලා කරගන්න මේ අනාත්ම වෙච්ච දේ ආත්ම කියලා වෙන්න කියලා අරගන්නවා ඊට පස්සේ විඥානයක් හදාගන්නවා ඒ සුඛයි කියලා ගත්ත දේ මගේ කියලා ගත්ත දේ දිගටම පවත්වන්න පුළුවන් කියලා අනිත්‍ය වෙච්ච දේ නිට්ටයයි කියලා ඔය ආකාරයට ඒ ආහාර හතරට සම්බන්ධ කරලා තිනවා වෙලා තිනවා ඔය විපල්ලාසයන් හතර අසුභයි සුභයි කියන දේ කබලින් කා ආහාරයටත් දුක උදේ සුඛයි කියලා දේ ස්පර්ශ ආහාරයටත් අනාත්ම වෙච්ච දේ ආත්ම කියලා මනෝ සංචේතනවටත් අනිත්‍ය වෙච්ච දේ නිට්ටයයි කියලා විඥාන ආහාරයටත් ඔතන විපල්ලාස හතරයි ඔය විපල්ලාස හතර එකකට තුන බැගින් 12 ආකාරයකට වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ 12ටම තමයි අවිද්‍යාව කියලාත් පිටෝක් විදේශවෙන් පොත්වල හඳුන්වලා තින්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාදාමයේ නේද මේ අපි තුල මේ දිගින් දිගටම සිද්ධ වෙන්නේ කියන කාරණාව. එතකොට මේ නේද කබලින්කාර ආහාර හතරෙහි සමුදය. එහෙනම් කබලින්කාර ආහාර හතරේ සමුදය ගැනත් අපි ඔබතුමාගෙන් ඒ වගේම අනිකුත් කල්යාණ මිත්‍රයන්ගෙන් උතන එකතු වෙලා සිටිනා වූ ස්වාමීන් වහන්සේලා ඇතුළු දැනගන්න කැමතියි. ওই පැත්ත මැනේජ් කරන එක මම ඔබතුමාලාට බාර දෙනවා. කවුරු කවුරු කතා කරනවද කියලා මම ඔබතුමාලාට කියවෙනවා. තෙරුවන් සරණයි. ඔව්. තෙරුවන් සරණයි. දැන් ගොඩක් වෙලාවට අපේ හාමුදුරුවෝ මම කියන දේ අහන් ඉන්න හින්දා මම හිතනවා මටමයි ගොඩක් ඒවා කියන්න වෙලා තියෙනවා. මේ කොහොම වුණත් මේ ආහාර සමුදය ගැන කතා කරනකොට එකින් එකට වෙන වෙනම සමුදයක් ගැන කියන්නේ නැහැ. මේ සමුදි හතරටම එක විදියට තමයි සමුදේ විස්තර කරන්නේ. කන්නා සමුදය, ආහාර සමුදය ඔච්චරයි. ඒ කබලින්කාර ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතනික ආහාර, පස් ආහාර කියලා හතරක් තිබුණාට මේ හතරටම ආහාරයට හේතුව මේ වෙනත්නම් මේක ඇති වෙන මූලික තැන ප්‍රභවය තණ්හාව කියලා තමයි කියන්නේ. ඒ අටුවාව කියනවා මේ සමුදය ඉස්සර වෙලා දැන් ප්‍රතිසන්දිය අපි ලබන්නේ ඉස්සර වෙලාම තණ්හාව නිසා. අපි ඒක දැක්කා අර අපිට මේක නිතරම පදනම් කරගන්න වෙන්නේ පටිච්චසමුප්පාද ක්‍රමය. පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා. ඒකට තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව, භව පච්චා ජාති. එහෙමනම් අපි දැන් දන්නවා දැන් මේ හැම එකම අපි මේ ආහාර පසු කරගෙන ආව මෙතන. පස්ස ආහාරය සලායතන පච්චයා පස්සෝ සලායතනය නිසා තමයි ෂට් ආයතන තියෙන හින්දා තමයි පස්සේ. ඒකට මේ සලායතන ඇති උනේ කොහොමද කියලා බැලුවොත් එන්නේ ඒක යනවා තම අවිද්‍යාව දක්වා ආපහු. ඉතින් එහෙම බැලුවම මේ හැම එකකම අවසානයේදී මේ ලෝකෙ මෙන්න මෙහෙම එකක් තියෙනවා නේද ඔබතුමා ඉතාලම හොඳින් ඒක විස්තර කළා මට පේන හැටි ඉතින් ඉස්සලා කිව්ව කාරණයක් මේ සංඥා විපල්ලාස කියලා. එන දිට්ඨි විපල්ලාස ඒ දිට්ඨි විපල්ලාසය නැත්තම් කොටින් කියනවා නම් මේ තියෙන එක නෙවෙයි තේරුම් ගන්න. දැන් මම සරල උදාහරණයක් කියන්නම්කො මිනිස්සු ගැන. මිනිස්සු උපන්දින උසෝපාත. උපන්දින උසෝපාතනම අපි අහනවා. ආ දැන් මොකද වද මේ උපන්දිනේ? මට මේ 30 ලැබුවනේ. ඉතින් මං අහනවා ඇත්තට 30ක් ලැබුණද? දැන් මේ 30ක් ලැබිලද? ඈ 30ක් ලැබිලා නෙවෙයි බලනකොට කොබල බලනකොට 30ක් ඉවර වෙලා. ඉතින් හැබැයි මේගොල්ලෝ කියන්නේ 30ක් ලැබුවයි කියලා. මෙන්න දිට්ඨි විපල්ලාස. මේක තමයි විපර්යාසය. තියෙන දේ නෙවෙයි වෙන එකක් දකින්නේ. වෙන එකක් ගැන හිතන. ඉතින් මෙන්න මේ කාරණේ නිසා තමයි මෙන්න මේ ආහාරවල මේ හැම දෙයක් පිළිබඳව මේ ලෝකේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ එකයි මේක සම්මාදිට්ඨියක් කරගන්න මේ සම්මාදිට්ඨි කියන වචනේ මෙතෙන් අර්ථවත් වෙන්නේ මෙන්න මේ හින්දා. මොකද මේ සම්මාදිට්ඨි කියන එක අපි දැක්ක හැටියෙම සම්මාදිට්ඨි කියලා හිතනාට අපි මේ පාඩම් කරපු ධර්මයක් තියෙනවා. මේ උගද්දිනා පාඩම් කරපු ධර්මයක් තියෙනවා. පාඩම් කරපු ධර්මයේ එක තැනක නැවතිලා තියෙනවා.
මොකද්ද සම්මාත? අත්තකතම සම්මාදිට්ඨි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. දැන් ඕකද මේ සූත්‍රයේ තියෙන්නේ කියලා අහුවොත් ඉතින් ඒක ඇත්ත ඒක තමයි ඒක තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ක්‍රමයට නෙවෙයි මේ සම්මාදිට්ඨි විස්තර කරන්නේ. මේක සම්මාදිට්ඨි විස්තර කරන්නේ අන්න අර ලෝකයේ තියෙන දේ සැබවින්ම තේරුම් ගැතියි. හුඟක් අය අර ඔබතුමා ඉස්සලා කිව්වාගේ දිට්ඨි පල්ලාසෙන් ඉන්නේ. තියෙන දේ තියෙන විදිහ නෙවෙයි දකින්නේ. ඇත්ත ඇති සැටිය නෙවෙයි දකින්නේ. අන්නේ මෙතන සම්මාදිට්ඨි කියන්නේ ඕන ඕක. ඒක නිසා ඇත්ත ඇති සැටියෙන් දැකීමට. එහෙම කරන්න තමයි මේ විස්තරයක් කරගෙන ඉන්නේ. මොකද 16 ආකාරයකින් නේද? 16 ආකාරයකින් මේ සූත්‍රයේදී විස්තර කරනවා. ඒ 16 ආකාරයෙන් දැන් මේ දෙවෙනි ආකාරයට අපි අවිලා තියෙන්නේ ආහාර වාරයට. එතෙන්දී මේකට සමුදය කියන එක තණ්හාව දැන් ඔබතුමාට පේනවා ඇති මෙන්න මෙහෙම එකක්. දැන් බලන්න. පටිච්චසමුප්පාද විවරණයේදී මේ සත්‍යයගේ මේ සංසාර ගමනේ ආරම්භය පෙන්වන්නේ අවිද්‍යාව. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍ය විවරණයේදී මේකේ මූලය එහෙම නැත්නම් ආරම්භය එහෙම නැත්නම් මූලික හේතු වශයෙන් පෙන්වන්නේ තණ්හාව. දැන් මේ දෙක අතර තියෙන මෙන්න මේ පරතරය මොකක්ද කියලා තේරුම් ගැනීම තමයි මම හිතනවා මේ ආහාර සමුදය විවරණය කර ගැනීම තියෙන පහසුව. එහෙමනම් අවිද්‍යාව දැන් බුදුහාමුදුරුවෝ පෙන්වනවා ඉමේසං චතුන්නං අරිය සත්‍යානං අනුබෝධ අපටි වේදා දීගමද්ධානං සන්දහවිතං සංසරිතං තුම්හාකංචේව මමංච මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න බැරි වෙච්ච හින්දා තමයි තමුන්නාන්සලා මමත් මෙච්චර කාලෙක. ඒ අතෙන් බලනකොට අවිද්‍යාවනේ බලනකොට මුල. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මහත්මයෝ මේ අවිද්‍යාව නම හයි කරන්න බැරි එකක්. අවිද්‍යාව තමයි මහ පොළොවේ අපි හිටගෙන ඉන්නේ මහ අවිද්‍යාව උඩ. අපි කොහොමද දැන් මම උදාහරණයක් විදියට මම පත්කඩයක් හරි පැදුරක් හරි දාගෙන ඒක උඩ නගිනවා නැගලා ඉන්නවා. දැන් කොහොමද පැදුර අයින් කරන්නේ? පැදුර අයින් කරන්න විදියක් නැහැ. ඇයි? මම ඉන්නේ ඒක උඩ ඉඳගෙන බෑ මේක අයින් කරන්න. එහෙමනම් අවිද්‍යාව කියන එක ඒක උඩ අපි ඉන්නේ. මේක අයින් කරන්න බෑ. එහෙමනම් මේක මේ සියලු තණ්හා මේ කියන දේවල් නැති කරලා දැන් මේ හොයාගෙන යන්නේ මොකද්ද? මේ ආහාර වලින් තමයි සත්වයා පවතින්නේ. භවෙන් භවයට යන්නේ සංසාර ගමන සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ ආහාර නිරෝධය කළ යුතුයි. ආහාර නිරෝධය කරන්න අපි දන්නේ එකක් තමයි හේතුම් පටි සම්පූතං හේතු භංගා නිරුච්චති කියන න්‍යාය අනුව හේතුවක් නිසා නම් යමක් හටගත්තේ හේතුව නැති කළොත් මේ ඵලය නැති වෙනවා. එහෙමනම් මේකට හේතුව හොයාගත යුතුයි. හේතු නැති කරපුවම මේක නැති වෙනවා. නිරෝධය කරා යන්න. එහෙමනම් ආහාර නිරෝධය කරා යන්න ආහාර සමුදය සොයාගත යුතුයි. ආහාර සමුදය මොකද්ද? තණ්හාව. අවිද්‍යාව කියන එක නැති කරන එක ලේසි නැහැ. ඒක අවසානයේදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලමත පරාමාස, කාමරාග, පටිඝ රූපරාග, රූපරාග, මාන උද්දච්චය බලන්න අන්තිම කොනේදීනේ ඔක නැති වෙන්නේ. ඉතින් එතකන් සෝවාන් වුණාට නැති වෙන්නේ නැහැ නේ. එහෙමනම් දැන් අපි හොයන්න ඕනේ මේ සෝවාන් වෙනකොටම නැති වෙන එකක් මොකක් හරි හොයාගෙන යන්න ඕනේ. අන්න ඒක තමයි සක්කාය දිට්ඨියනොත් නැති කරන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. ඒ නිසා බුදුමහාදුරුව මෙතෙන්දී පෙන්නනවා මේ ආහාර සමුදය කියලා කියන්නේ සංහාවයි. බුදුහාඳුරෝ දෙකෙන්දීම නැති කරනවා. දැන් අර පස් ආහාරය ගැන සඳහන් කරනකොට මා කීවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියන පස්ස කියලා කියන්නේ ඔන්න ඕකයි. පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා. දැන් බුදුහාඳුරෝ පෙන්නනවා ඔය ස්පර්ශය නිසා තමයි සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන අපි මේ සැපේ කියලා හොයන එක අපි හොය ලබන්නේ ඔන්න ඔතෙන් දිපස් ස්පර්ශයේදී. එතකොට ස්පර්ශයෙන් සැප හොයනකොට ස්පර්ශේ ඊළඟට පස්සපච්චා අනිවාර්ය වේදනා, වේදනා පච්චා තණ්හා අනිවාර්යෙන් තණ්හා වෙනකොට දැන් මේ මොකද්ද මේ කියන්නේ? මේ ආහාර මේ කියපු මොනවද? කබලින්කාරාහාරය ගන්න අපිට ඕන වෙන්නේ මොකද? උපන්න නිසා. උපන්න නිසා තමයි බඩගින්නේ නැති වෙන්නේ. එහෙමනම් මේකට හේතුව තණ්හාව. ඊළඟට මනෝ සංචේතනයේ ආහාර කියලා කියන්නේ භවෙන් භවයට යන්නේ. භවෙන් භවයට යන්න හේතු වෙන්නේ මේ තණ්හාව නිසා, කර්ම රැස් කිරීම නිසා. මේ භවෙන් භවයේ ඊළඟස්සේ තමයි මේ විඥාන ආහාරය කියලා කියන්නේ ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දිය ලබන්නේ දැන් අර පැහැදිලිවම කිව්වා. තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. මෙහෙම බැලුවට පස්සේ මේ හැම එකකම මූල හේතුව අවිද්‍යාව වුණාට ඒක නොදන්න එක තමයි දැන් අපි මේ විසඳගන්න හදන්නේ තෝකනේ. අපිට නොතේරෙන එක මේ තේරුම් ගන්න හදන එකනේ. නමුත් මෙතන තියෙනවා තේරුම් ගැනීමයි ක්‍රියාත්මක වීමයි කියලා දෙකක් බුද්ධ ශාසනයේ. ඒකට කියනවා දර්ශනය සහ චරණය කියලා. එතකොට අවිද්‍යාවෙන් විද්‍යාවට යනවා කියන්නේ දර්ශනය. තණ්හාව නැති කරනවා කියලා කියන්නේ චරණය.
ඒක තමයි තස්ස යෝ තස්සායව තණ්හාය අසේස විරාග නිරෝධෝ කියලා කිව්වේ ඒකයි. එහෙමනම් මේ තණ්හාව තමයි ආහාරයට මුල. ඒ ආහාරයට මුල කියලා කිව්වේ දැන් බැලුවම මේ සංසාර ගමන නැති කරන්න ඕනේ කියලා චතුරාර්ය සත්‍ය ක්‍රමයේදී විස්තර කරාම තණ්හාව තමයි මුල. ආහාර ක්‍රමයේදී විස්තර කරාම තණ්හාව තමයි මුල. තෙරුවන් සරණයි බොහොම පිං. හොඳයි, මම හිතන්නේ අපිට ඉතාමත්ම වැදගත් කාරණා මහස්ත්‍රාසියක් අද දවසේදී ඉස්මතු කරගන්න පුළුවන්කම ලැබුණා. ජයසෙන මහත්මයාට අනෙක් වාරයක් පිං අපිට ඒ ආකාරයට තොරතුරු ගොඩාක් කියලා දුන්නා. අපි දැනගත්ත මේ වෙනකොට ආහාරයේ කුමක්ද කියලා, ආහාර හතරම කිසියම් ආකාරයකට ශ්‍රොතුමේ වශයෙන් හෝ ඊගාවට අපි මේ සමුදය ගැනත් කතා කරා. සමුදය තෘෂ්ණාවමයි සමුදය කියන කාරණාව බොහොම හොඳින් මතක් කරලා දුන්නා. දැන් මම හිතනවා මම කල්යාණ මිත්‍රෙන්ට යොමු වෙන්න ඕනේ මේ වෙලාවේදී, අවස්ථාව දෙන්න ඕනේ ඇයට මේ පිළිබඳ මත වෙච්ච කාරණාවන් තවදුරටත් තියෙනවා නම් ඉස්මතු කරගන්න. ඉතින් එතුමා සංඥා විපල්ලාස් ගැන මතක් කරලා ඒ පිළිබඳවත් එතුමා මතක් කරලා අපි මම හිතනවා අපි ඊගෙන ටිකක් දීර්ඝ වශයෙන් පසුව හෝ කතා කරන්න ඕනේ කියලා. මොකද මේ මන වඩන වස්තුවේ නිමිත්ත දැඩිව ගැනීම තමයි මේ සංඥා විපල්ලාසේ කියලා අපි කියන්නේ. ඊට පස්සේ ඒ විපරිත සිත් ඇතුව යම් විඥානයක්කින් ඒක දැනගැනීමක් තියෙනවා නම් ඒකට තමයි මම හිතන්නේ චිත්ත විපල්ලාසේ කියලා කිව්වේ. ඒ වගේම ඒ විපරිත සිත් ඇතුව ඒ දැනගත්තා වූ කබලින් කර රූපයන් ඒවා ඉවසනවාද, ඒවා පිළිබඳ රුචියක් ඇති කරගත්තාද, ඒවා ඒක තමයි මම හිතන්නේ දිස්ත්‍රි විපල්ලාසය කියලා කියවෙන්නේ. එතකොට එහෙමනම් මේ කබලින්කාර රූපයම අපි හරියාකාරව හඳුනාගත්තොත් ඒ හඳුනා ගැනීමම අපිට උදව් වේවි කියලා හිතනවා. මේ එවන් වූ සංඥා විපල්ලාසයන් ඇති නොකර ගැනීමට එහෙමනම් මේ කබලින්කාර ආහාරය හඳුනා ගැනීම හරියට ඒ කුමක්ද කියන කාරණාව මම හිතනවා වැදගත් වේවි කියලා. හොඳයි, කෙසේ වෙතත් දැන් අපි කල්යාණ මිත්‍රිය යමු වෙනවා. මේ මතු කරගත්තා වූ කාරණාවන් පිළිබඳව අපිට මේ ලැබිච්ච මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තිරුවන් සරණයි. නම් වශයෙන් අද කියන වෙලාවක් නැහැ කියලා මම මුලින් මතක් කරා. ඒ නිසා කල්ලාන මිත්‍රන්ට මේනවා. තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඉදිරිසිංහ මහත්මයාට අප්‍රමාණ පින් අපිට මේ වගේ මේ දහන් ධර්මය පැහැදිලි කිරීමක් කරාට. මහත්මයා මේ මට එක තැනක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. මේ කබලින්ක ආහාර පැහැදිලි කිරීමදී ඔබතුමා හොඳට පැහැදිලි කරලා දුන්නා මේ සම්භවයේ සීවානම් කියන දේ. එතකොට එතන මේ දැන් අණ්ඩජ කියන සත්තුන්ගේ බිත්තර වලින් ඒක පැහැදිලි. දැන් ජලාබුජ කියනකොට මහත්මයා පටිසන්ධියේ පටන් ජීවියා බිහිවීම දක්වා දැන් මෞකුස තුල සිටින කාලය පුරාම සම්භවයේ සීවා කියන කොටසට එනව නේද කියලා පොඩ්ඩක් අන්න එතන පැහැදිලි කරලා දෙන්න බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒ මම ඔබතුමින් හඳුනා දෙන්නම්. ඒ එක්සත් රාජධානීන් අපිට එකතු වෙන මේ ශ්‍රීමති මහත්මියයි ඒ ප්‍රශ්නයක් යොමු කරේ. ජයසෙන මහත්මයාට පුළුවන් ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න. එතුමා අපිට අලුත් නිසා මම ඒ හඳුනා දීම කරේ. හොඳයි ජයසෙන මහත්මයා. ලයිකෝපීටයි මේ සම්භවේසී කියන එක දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කිරීමේදී කිව්වා. දැන් ඒක දිගට කියාගෙන ගියේ හින්දා වෙන්ව පැහැදිලි වෙන නැතුව ඇති මටත් හිතෙනවා. සම්භවේසී නම් කියන එක විස්තර කරන්නේ සම්භවං ජාතින් ඒ සම්තිගවේ සම්තිසෝ වෙනවා කියන එක. ඒක කිව්වා මේ අණ්ඩජ කියන එක සහ ජලාබුජ කියලා කිව්වේ. දැන් ඔය මෙතුමෙම ප්‍රශ්න කරන්නේ ජලාබුජ සත්‍යයන් පිළිබඳව නැත්නම් බදෑම හිමි නැත්නම් මව් කුසින් බිහිවන කලල බීජයෙන් හටගෙන ඉපදෙන ධර්ම සත්‍යයන් පිළිබඳව. ඒකෙදි කියනවා මෙන්න මෙහෙම, වක්තිකෝසංච නබින්දන්ති. ඒ කියන ගර්භාෂයේ වස්තිකෝෂයේ නැත්නම් ඒ ගර්භාෂයේ විඳගෙන එළියට එන තුරුම සම්භවේසිනෝ නාම. සම්භවේසී කියලා කියනවා. සම්භවේසී කියලා සම්භවේසී. ඊට පස්සේ අණ්ඩකෝසං වක්තිකෝසංච බින්දිත්වා බහි නික්ඛන්තා. අණ්ඩකෝෂයේම නැත්නම් අර බිත්තරේ කඩාගෙන නිකුත් වුණාම වස්තිකෝෂයේ හෙවත් ගර්භාෂයේ සිඳගෙන එළියට ආවට පස්සේ භූතා. ඒගොල්ල භූත. ඉතින් ඒ නිසා පැහැදිලි ඔබතුමීගේ අදහස හරි. අටුවාව කියන්නේ ඒකම තමයි. මෞකුසෙන් බිහිවන තුරුම ඒ සත්වයා වැටෙන්නේ සම්භවේසී ගණයටයි.
එපදුරාට පස්සේ තමයි භූත කියන තැනටපත් වෙන්නේ. බොහොම පිං මහත්මයා තෙරුවන් සරණයි. හොඳයි, අනික කල්‍යාණ මිත්‍රින්ට අවස්ථාව විවිධ කාරණාද කතා කරන නිසා වැඩිපුර කාලේ යදවන්නේ නැතුව එකතු වෙන්න. ගරුතර මහා සංඝරත්නය ඇතුළු අපේ කල්‍යාණ මිතුරන්ගෙන අවසරයි. මට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මම මේ සම්මාදිට්ඨි සූත්‍රයේ මේ ආහාර වර්ගයේ ආහාර වාරය ගැන කරපු දේශනාවලදී මම තේරුම් අරන් තිබුණා කලින් මේ මනෝ සංචේතන ආහාර වැඩියෙන්ම මේ දෘෂ්ටිය වර්ධනය කරනවා, මේ දෘෂ්ටි චරිතයක් ඇති කරනවා. ඒ හේතු කොටගෙන මම කියන එකේ බීජේ පැලවෙනවා. ඒ කියන්නේ සත්වපුද්ගල කියන සංඥාව මට ඇති වෙනවා. මෙන්න මේ මෙතෙන්ට තමයි මම තිත තියාගත්තොත් හරියන්නේ කියන අදහසක් තමයි මට කලින් තිබුණේ. නමුත් මේ අපේ පින්වත් ජයසේන ඉදිරිසිංහ මහත්මයා කරපු දේශනාව අනුව මට වැටහි ගියා මෙතන මේ පස්ස ආහාරයේදී මේ වේදනාව කියන එකට තිතක් තියාගත්තොත් තමයි මට මගේ ජීවිතයට මහත් ඵලයක් වෙන්නේ කියන එක වගේම අදහසක් ආවා. පින්වත් මහත්මයා කරුණාකරලා තවදුරටත් මේ ගැන පැහැදිලි කරලා දෙන්න ලෙස ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒ ප්‍රශ්නේ අපිත් එක්ක ඉදිරිපත් කරේ ජයසේන මහත්මයා, ජර්මනියේ සම්බන්ධ වෙන විජේසිංහ මහත්මයා කියලා මම විශ්වාස කරනවා. ජෝතිපාල විජේසිංහ මහත්මයා. එහෙමයි, එහෙමයි. තෙරුවන් සරණයි. මේ මම මේ මගේ කියන කාරණාවලට මම වග කියනවා. ඒ වග කියනවා කියලා අදහස් කරන්නේ සම්මාදිට්ඨි සූත්‍ර අටුවාව මේ අතේ තියාගෙන මේ කියන්නේ. ඒ නිසා මේ පෞද්ගලික මම කිසිම රහසකින් නෙවෙයි. ඒ නිසා ඒක නිසා මම හිතන ඔබතුමාලගේ ප්‍රතිචාරය මම බොහොම හසුපින් බාර ගන්නවා. දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා මනෝ සංචේතන වලින් තමයි මේ සංසාර ගමන පිට තියන්න කියලා හිතාගෙන හිටිය. ඒ කියන්නේ කර්ම නවත්තන්න කියන එක. හරි. මනෝ සංචේතනික ආහාර කියන්නේ එතකොට ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේක. මේක දුවලා ඉවරයි. දුවලා ඉවරුණාට පස්සේ නවත්තන්න බෑ. දැන් රීල් එකක් මොකක් හරි පටියක් හරි තැටියක් හරි වාදනය වෙලා ඉවරුණාට පස්සේ ඒක ආපහු අපි එහෙම එකක් වාදනය කළේ නැහැ, අපි කළේ නැහැ කියලා අයින් කරන්න බෑ. ඒක වාදනය වුණාට පස්සේ ඇහුවනම් දැක්කනම් ඔක්කොම ඉවරයි. ඉතින් එතකොට දැන් මනෝ සංචේතන ආහාරයෙන් භවගාමි සත්වයක් බවට ඔබපත් වෙලා ඉවරයි. විඥාන ආහාරයෙන් ඔබ ඉපදිලා ඉවරයි. ඉතින් ඒ ඔය දේ තියෙදි ආයි නවත්තන්න බෑ ඒ ගමන. ගමන නවත්තන්න ඕන ඔන්නයි කියන දැනට යන්න ඉස්සර වෙලා. ඒ කියන්නේ කොටිම කියනවා නම් මනෝ සංචේතන ආහාරයේදී දැන් අපි කියවනේ දැන් පස්ස ඔබතුමා පැහැදිලිවම මට ඒක කියන උත්තරේ මට දෙන්න පුළුවන් තරකට ගෙනාවා. පස්ස ආහාරයේදී චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති තින්නම් චක් විඥානං තින්නම් සංගති පස්සෝ. මේ පස්ස කියන එක මොකද්ද කියලා තමයි ඒ කියන්නේ. පස්ස කියලා කියන්නේ ස්පර්ශ වීම මාත්‍රේ පමණක් නෙවෙයි. රූපයක් ඇහැට හැම වෙලෙම පමණක් නෙවෙයි. ඒක මනසට දැනීම. ඒකට මනසට දැනෙනවා මෙන්න රූපයක් දැක්කයි කියලා. එතකොට මෙන්න පස්ස කියන කාර්ය සම්පූර්ණ වෙන්නේ ওই අවස්ථා තුනම එකට එකතු වුණාට පස්සේ. හැබැයි ඊළඟට තමයි මේ සංසාරේ භයානක තැනට එන්නේ. අස්සපච්චා වේදනා. අපි දැන් මේ ලෝකයේ මිනිස්සු කවුරුත් හොයන්නේ. දැන් මේ දැන් මේක තමයි හරි ප්‍රශ්නේ. මේ නිර්වාණය ගැන කතා කරන්න ගියාමත් මේ භාෂාව සහ මිනිසුන්ගේ මේ අර ඉස්සෙල්ලා අපි කතා කරපු දිට්ඨිපල්ලාස සංඥා විපල්ලාස වල තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ මිනිස්සු හොයන්නේ සැප. සැප කියන්නේ මොකක්ද? සැප කියලා මේ ඔය පස්සාහාරයෙන් සඳහන් කරන වින්දනය තමයි සැප කියලා කියන්නේ. ඉතින් අපි කිව්ව අපි සමහර වෙලාවට සමහර තැන් වලදී කියනවා මේ විඳින්නේ නැති එක තමයි නිවනේ තියෙන සැප කියලා කිව්වම සමහර වහන විඳින්න නැත්තම් මොකටද දෙන්න යන්නේ කියලා. ඉතින් ඒ තරමට මේ වින්දනය කියන එක අපිට ආවේනික වෙලා ඒක දිර අපිට ජීර්ණ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පස්සපච්චා වේදනා ස්පර්ශයත් එක්ක වේදනාව වේදනාව ආපු හැටියම නවත්තන්න බැහැ. ඊළඟට එනවා වේදනාපච්චා තණ්හා තණ්හාව ඇතිවීම. එක්කෝ ඒක පිළිබඳ ඇලීමෙන් හෝ තණ්හා ඇති වෙනවා ගැටීමෙන් ඇති වෙන්න පුළුවන්. ඒක නේ ස්පර්ශ ඇති වෙච්ච වේදනාව දුක් වේදනාවක් නම් ඒක අතහැරීම ගැටීම නිසා තණ්හාව ඇති වෙනවා. ඒක සුඛ වේදනාවක් නම් ඒක ඇලීම නිසා තණ්හාව ඇති වෙනවා. ඒකට තණ්හාපච්චා උපාදානං ඊට පස්සේ දැඩිව අල්ලා ගැනීම උපාදාන පච්චා භව. දැන් එහෙමනම් දැන් අර අපි ඉස්සෙල්ලා කියාපු අනිකුත් ආහාර වලින් පෝෂණය වෙන ඒවා ප්‍රත්‍ය කරගෙන ඒවා පොහොර කරගෙන ඒක ආහාර කරගෙන හටගන්නා අනිකුත් භවයන් සහ ප්‍රතිසන්දීන් කියන ඒවා අවස්ථාවලදී කොටින්ම කියනවා නම් අර දැන්
මේක මේ මේ උදාහරණ ඉච්චර හොඳද මන් දන්නේ සලල බීජයක් යම් කිසි දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ පිළිසිඳ ගත්ත තැන ඉඳලා දරුවෙක් නැති කරන්න ගන්නවයි කියන එක මහා නරක වැඩක්. එතකොට එන්නේ ඒක අපරාධිකුත් බවට පත් වෙනවානේ. එහෙමනම් පිළිසිඳ ගන්න ඉස්සෙල්ලා තමයි මේක නවත්තන්න තියෙන්නේ. එහෙමනම් පිළිසිඳ ගැනීම හා සමානයි මේ පස්සාහාරය කියලා කියන එක. මේ කර්මය පිළිසිඳ ගන්න ඕන ඔය අවස්ථාවේදී ඒ පිළිසිඳ ගන්නට ඉඩ නොදී වේදනාවට යන්නේ නැතුව වේදනාවෙන් වේදනාවට ගියොත් තණ්හාවට යනවා, තණ්හාවට ගියොත් උපාදානයට යනවා, උපාදානයට ගියොත් භව කියන සංසාරේ ඉපදීමේ ශක්්‍යතාවය ඇති වෙනවා. භව කියලා කියන්නේ ඉපදීමේ ශක්්‍යතාවයි, ජාති කියන්නේ ඉපදීමයි. ඉතින් ඒ නිසා පැහැදිලිවම මේක බුදුහාඳුරු නවත්තන්න කියලා පැහැදිලිව දාරුචීරී සූත්‍රයේදී දාරුචීරී හාඳුනට කිව්වෙත් හරිද නවත්තන්න මෙතන. එතකොට කිව්වා තවදුරටත් යාමකුත් නැහැ, තවත් ගමනකුත් නැහැ, අතරතුරකුත් නැහැ, එතනින් ඉවරයි කියලා උන්ව දාරුචීරී හාඳුනට කිව්වේ. ඒ නිසා දිත්තේ දිත්තමත් සම්බාවිසති සුත්තේ සුත්තමත් සම්බාවිසති කියලා කිව්වේ. ඔන්න මේ පස්සාහාර අවස්ථාවේදී නවත්තන්න කියලා. මේකට හේතුවක් තියෙනවා. ඔය අපේ කතා කරපු මහත්මයා කියන අදහස මේ දැන් අද ලෝකයේ මේ ධර්මය ඇවිල්ලා විවරණවල එක එක අංශ වලින් එක එක පැති වලින් එක එක විවරණ එනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් ඒ නිසා හුඟක් අය දැන් කල්පනා කරනවා මේ භාවනාව කියන එකක් තෝරන්නේ අපිට ඥාණයෙන් අවබෝධයෙන්ම පුළුවන් සියල්ල නවත්තන්න කියලා අදහසකට තවක් දක්වා ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ කිසිවකින් බෑ. මොකද මේ බුද්ධ ආගමේ තියෙනවා චතුරාර්ය සත්‍ය කියන ගත්තරපත මේ සත්‍ය හතරට කාර්ය හතරක් තියෙනවා. දුක්ඛ සත්‍ය පරිඤ්ඤය. සමුදය සත්‍යය කියන එක පහතක්. නිරෝධ සත්‍යය කියන එක සච්චිකාතක්. මාර්ග සත්‍යය කියන එක භාවයේ තබ්බ. මේ හැම එකටම කාර්ය භාරයක් තියෙනවා, ක්‍රියාවක්. ඒකට මේ බුද්ධ ආගම ක්‍රියා කළ යුතු එකක්. එහෙමනම් ක්‍රියා කිරීමේ අවස්ථාව ප්‍රයෝජනවත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරලා මේක නවත්තන්න තියෙන තැන මෙන්න මේ පස්සාහාරයේ අවස්ථාවයි. මේ ලෝකයේහි ඉන්ද්‍රිය ඔස්සේ ගිහිල්ලා ඉන්ද්‍රියානුභූතියෙන් අපි සංසාරයට ගමන වෙනවා. මේක තමයි ප්‍රමාදී කියලා බුද්ධ ආගම හඳුන්වන්නේ. ප්‍රමාදී කියන වචනේ හඳුන්වන්නේ තෝමයි. එහෙනම් මම හිතනවා තවදුරටත් තවත් විස්තර කරන්න කිව්වොත් තව පටලැවෙන එකයි වෙන්නේ. මම හිතනවා ඔතනින් නවතින එක හොඳයි කියලා. ඔය විදිහට තේරුම් ගන්න එක බොහොම පිම්පින්නොත් මහත්මයා ඉතා හොඳින් තේරුණා. බොහොම පිම්. හොඳයි, කල්යාණ මිත්‍රින් නැවතත් ඔබට වෙනවා අනිත් අයට. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම මේ කවුරුත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මම ප්‍රශ්නයක් යොමු කරන්න කැමති වෙනවා. මේ අපේ එදිරිසිංහ මහත්මයාත් මේක යොමු කරන්න ඔබතුමා කියපු විදිහට මනාවට අපිට පැහැදුනා බොහොම පිං ඔබතුමාට. මෙතෙක් කල නොදන්නා කරුණුත් අපි මතු කරගත්ත මේ දේශනාවෙන් ඔබතුමාගේ ඔබතුමා කියපු ආකාරයට මේ අපේ සතර ආහාර කියන්නේ ඔබ ආහාර චක්‍රයක් හැටියට අපිට හඳුනලා දුන්නා. එකම ඔබතුමා කීප විතර මම දැනගත්ත විදිහට මම සරලව දැනගත් විතර මම මෙහෙමයි කබලින්කාර ආහාරය නිසා රූප කලාප ඇති වෙනවා කියලා ඔබතුමා කියලා දුන්නා. ඒ නිසා සලආයතන කියන දේවල් ඇති වෙනවා, ඒ මගින් ස්පර්ශය ඇති වෙනවා කියලා දුන්නා. ඒතර මම දැනගත්ත මේ සලආය රූප කලාප සහ සලආයතන කියන එක උපකාරක ධර්මයක් කිරෙදි හමු වෙනවා කියලා මේ කබලින්කාර ආහාරය නිසා ස්පර්ශය ඇති කරන්න. ඒකම ස්පර්ශයේ ආහාරය නිසා ඔබතුමා කියලා දුන්නේ වේදනා සංඥා කියන දෙක ඇති වෙනවා කියලා මම දැනගත්තා. වේදනා සංඥා ඒක උපකාර ධර්මයක් වෙනවා කියලා දැනගත්ත මනෝ සංචේතන ආහාරය කියන එක ඇති කරගන්න. මනෝ සංචේතන ආහාරය ත්‍රිවිධ භවයේ කියන අපිට හදලා දෙනවා කියලා ඔබතුමා අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා ත්‍රිවිධ භවයේ උපකාරක ධර්මයක් වෙනවා කියලා දැනගත්ත විඥාන ආහාරය ඇති කරගන්න. ඉතින් එතකොට විඥාන ආහාරය ඔබතුමා අපිට කියලා දුන්න චුතිචිත්තයත් පටිචිත්පටි සම්දිචිත්ත විඥානයත් නිසා නාම රූප කියන උපකාරක ධර්ම නිසා යලි අපි කබලින්කාර ආහාරය ගත හැකි රූප හෝ අරූප හෝ භවයක් ඇති කර ගන්නවා කියලා. එතකොට මේ ගෞරවනීය මහත්මයා ඔබතුමාගේ අහන්න කැමතියි දැන් අපේ ලලිත් මහත්මයා මතු කරා අපිට මේ අවස්ථාවේදී අපිට මතු කරලා දුන්න මේ හැලපයක් සම්බන්ධයක්. ඒතකොට හැලපයක් අපි දැක්කේ නෑ මේ අවස්ථාවේදී. දැන් මට මුලදීම නිහදහසක් තිබුණා කබලින්කාර ආහාරය කියනකොට මේ ආහාර චක්‍රය කබලින්කාල ආහාරයෙන් පටන් ගන්නේ කැටගෙන වගේක්
බවක් ඊට පස්සේ මට යමක් වැටුණ මේ ආහාරය කියන එකෙම නෙමෙයි මේක මේ මේ පටිසම්පාන භාවය ඇතුළේ මේ කොතරම් හරි මේ චක්‍රය පටන් ගන්න පුළුවන්ද ඒක ලලිත් මහත්තයා දැන් අපිට හැලපයක් මතු කරලා දුන්නාම අපිට හැලපයක් දැක්කේ නැහැ ඒකට මනසෙ අපිට හැලපේ කියන චිත්‍රය මෙවුණා ඒක නිසා ඔබතුමා කියපු විදිහට අපිට එතන මනසෙන් තමයි මේ ස්පර්ශය වුනේ ඒකට අපිට තෘෂ්ණාවක් ඇති වුණා එතකොට අපිට මේ ඕන අවස්ථාවක ඒ කියන්නේ ඒ කියන්නේ අපිට මේ ආහාරයක් ගන්න අවස්ථාවක හෝ වේවා ස්පර්ශ වෙච්ච අවස්ථාවක හෝ මනසේ හෝ විඥානයේ හෝ කොයි අවස්ථාවක හෝ තෘෂ්ණාවක් ඇති වුණොත් මේ භවය යනවා නේද එහෙනම් මේ හැම වෙන හැම අවස්ථාවකම අපි තෘෂ්ණාවෙන් මුදා ගැනීම නේද මේ භව භව ගාමෙන් එකට වෙන්න ඒ කියන්නේ මේ සංසාර වටෙන් එකතු වෙන්න හේතු කරගන්න ඕනේ කියලා තමයි මට අහන්න ඕනේ මුතුමාගේ තේරුවන් සරණයි හොඳයි බොහොම තේරුවන් සරණයි ඔබතුමා මම හිතනවා අය අහපු දේ මුගක් ඒවා ඔබතුමා අතේ මුත්‍රෙ තිබුණා කියලා මට හිතෙනවා සමහර ඒ කියපු කාරණාවල කොහොම වුණත් මේක පැහැදිලිවම තියෙන්නේ දැන් ඔය ඒ මා කියපු අපසහ විස්තර කරපු දේවල් ඔබතුමා නැවත ඒක කියමින් අපිට නවත් සියල් සම්බන්ධ කරගෙන තිබුණා ඔබතුමා සමාලෝචනයකුත් එක්කයි කිව්වේ මේ භවයේ නැවැත්වීම තෘෂ්ණාව දැන් මේ හරි වැදගත් කාරණයක් මම අපි හාරුවක් මතක් කළා ඒක පොඩ්ඩක් ඉස්සෙල්ලා කියන්න බැරි වෙච්ච එකක් මේ මේ ධර්මයේ සංදිෂ්ඨිකයි මෙලවදීම අධ්‍යක්ෂ හැකි එකක් එතකොට දැන් භවය නවත්තන්න අමාරුයි ඉපදීම නවත්තන්න බැහැ දැන් සාමාන්‍යයෙන් පතන සූත්‍රයේදී රහතන් වහන්සේගේ ගමන ගැන විස්තර කරනකොට කියනවා ගාථාවක් උතුමා කියන ප්‍රශ්නෙට මගේ උත්තරේ කිලිම ආව නැත්නම් පස්සේ නැවත මට කතා කරන්න කීනම් පුරාණම් නවං නක්ති සම්භවං විරත්ත චිත්තායතිකේ වාස්මි කියලා. පැරණි කර්ම ඉවරයි. අලුත් කර්ම රැස් කිරීමකුත් නැත. මේ කියන්නේ මනෝ සංචේතන. එතකොට රහතන් වහන්සේ අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. එතකොට ඒ කර්ම රැස් කරන්නේ නැත්te කොහොමද අර පස්සාහාරයෙන්? එතකොට මේ නිසා මේ භව ගමන භවගාමී භාවය නවත්වන්නට අපිට තියෙන මේ ක්‍රමය තමයි මේ පස්සාහාරය දැන් මේ ලෝකයා මුළු දවස තිස්සෙම දවසක් මිනිස්සෙකුගේ දවසක් ගත වෙන්නේ මේ පස්සාහාරයත් එක්ක. ඔබතුමා කිව්වා මෙන්න මේ එක. දැන් අර හැලපේ ගැන කතාව. දැක්කේ නැතුව මේක ආහාර. දැන් මේ ආහාර කියන වචනේ තියෙනවා. ආහාර කියනකොට අපි දැන් මේ අර මං කිව්වනේ මේ භාෂාවත් එක්තරා විදිහකට අපි වුණා අපිට මේ දිට්ටි පල්ලයාසයක් එහෙම නැත්නම් සංඥා පල්ලයාසයක් ඇති කරනවා. මොකද අපි ආහාර කියපු ගමන් අපි ඔළුවට එන මේ පුරුදු වෙච්ච තේරුමක් තියෙනවා. මේ ආහාරණය කියලා ආහාර කියන මේ ආහාරණය කරනවා කියන අපට ගෙනවිත් දෙනවා කියන එක. එතකොට මොනවද ගෙනවිත් දෙන්නේ කියලා අහුවම තමයි ඔබතුමා කිව්වා වගේ ස්පර්ශය නිසා වේදනාව ගෙනත් දෙනවා. එතකොට පස් ආහාරයෙන් වේදනාව ලබා දෙනවා. එතකොට දැන් ඔන්න අපි කියමු ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ගෝචර වෙන පහට එනවා තියෙනවා. දැන් කවුරු හරි අපි දාලා තියෙනවා හිර කූඩුවක් හිර කූඩුවක් ඇතුලේ තියෙනකොට ඉන්නකොට ඒ පුද්ගලයා මොනවද යා කරන්නේ කියලා ඇහුවොත් එහෙම අපිට තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ විත්ති හතරක් විතරයි. විත්ති හතර ගැන බලාගෙන ඉඳලා ඉවරෙලා ඒක විනාඩි 5ක් 7ක් එහෙම නැත්තම් යනකොට ඒක පිළිබඳ තියෙන සංකල්ප ඔක්කොම ඉවර වෙනවා. ඒක එතනින් එහාට බලන්න දෙයක් නැති වෙනවා. එතෙන් සිට යා යන්නේ කොහාටද? මනෝ සංචේතනික තනතනට එනකොටම කියනවා නම් මේ මනෝ සංචේතනික නෙවෙයි අර මනස කියන්නේ මනෝ ආහාර වලට යනවා. පස්ස රූප චක්කු සෝත ගාන ජීවා කාය මන කියන. මේ මන අවස්ථාවේදී එයා බලන මොනවද බලන්නේ? මෙච්චර කාලයක් ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ ඉන්ද්‍රිය පහෙන් ලැබපු අත්දැකීම් නැවත මනසින් මතු කරලා බලන එක තමයි මනසින් කරන්නේ. එතකොට එතෙන් සිට යා ඒක කරන්නේ පස්සාහාරයේ පවත්ගෙන යන්නේ මනසින්. එහෙමනම් මනස පස්සාහාරයේ බවට පත් වෙනවා. දැන් ඔබතුමා කිව්වා රස කෑමක් මතක් කරනකොටත් අපිට ගැලවුණා. ඒක තමයි මනසින් අපිට ඒක දෙයට එළඹෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේකත් එක ආහාරයක් මේ මනස මානසිකවත් අපි සිතන වාරයක් පාසා ඒක තමයි අර භාවනාව තුලදී භාවනාවේදී අපි මනසේ ගමන අපි අරමුණකට යොමු කරවිලා මනසේ ගමන නවත්තන්නේ ඔන්න ඔය හින්දා මොකද ඔක්කොම අස්කන්නාසාදී ඉන්ද්‍රියන් දැන් අර මජ්ක්‍ධිම නිකායේ අවසානම සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පාරාසාරිය බ්‍රාහ්මණය ඉදිරිපත් කරනවා ඉන්ද්‍රිය භාවනාව. එයාගේ ඉන්ද්‍රිය භාවනාවේ තියෙන්නේ මොකද්ද? ඇහ
රූප බලන්න වෙනවා අහක බලාගෙන යන්න. ශබ්ද ඇහෙනකොට කන් දෙක වහ ගන්න. ඉතින් බුදුහාමුදුරු එතෙන් දි කියනවා ධාරණෝ අන්දයන්ට වීරන්ට තේනම් ඉබේම ඉන්ද්‍රී භාවනාව සිද්ධ වෙන්න ඕන කියලා. ඒකට ඒක නෙවෙයි ඉන්ද්‍රී භාවනාව කියලා කියන්නේ ඉන්ද්‍රිය ඉදිරියට ආවට පස්සේ දැන් ඉස්සල්ලා කිව්වා වගේ දිත්තේ දිත්තමත් තමයි ප්‍රතිස්ටි ආකාරයෙන් ඒක ඒව පිළිබඳ අවබෝධයෙන් බැහැර කිරීම කියන්නේ. ඉතින් එහෙමනම් මේ මනස කියන එකේදී හරි අමාරුම වැඩක් තමයි ඔක්කොම දේවල් අපිට භාවනාවකදී අපි කෙනෙක්ව භාවනාවට යොමු කරන්න පුළුවන් නම් මේ නම මනස තමයි හරි අමාරු නවත්තන්න. මේ මනස මනෝ අර ඒකයි පන්දනං චපලං චිත්තං ආදි වශයෙන් මුළු චිත්ත වර්ගයක් පුරාම කියලා තියෙන්නේ. මෙන්න මේ චිත්ත සිත පුරාම ඔය ආසිත ආහාර ගන්න පස් ආහාරය ගන්න ආකාරය තමයි ඔය විස්තර කරන්නේ. ඒ නිසා අනිත් සියලු දේවල් නැවැත්තුවත් මනස ආහාර ගැනීම නවත්තන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ බුද්ධ ධර්මයේ තියෙන ක්‍රමය. මේ පස් ආහාරය අර අනිත් ඉන්ද්‍රියන්ට නම් අර කියන විදිහට නවත්තගෙන ඉන්න පුළුවන්. මේක නවත්තන්න ඉතින් ඒ නිසා මේක මානසික අභ්‍යාසයක්ම අවශ්‍ය වෙන කාරණයක් කියන එක තමයි කියන්නේ. තුසිත රාජපක්ෂ මහත්මයා අපේ ප්‍රංශයේ කල්‍යාණ මිත්‍රයයි ප්‍රශ්න යොමු කරේ යසින මහත්මයා. හොඳයි තවත් කල්‍යාණ මිත්‍රයෙක් කතා කරන්න ඇස් තියෙනවා කතා කරන්න. ගරු සංකරත්නය ඇතුළු කල්‍යාණ මිත්‍රයන්ගෙන් මේ අවසරයි. මට දිගට තිබුණු ප්‍රශ්නයක් තමයි ඔබතුමා කතා කර විඥානය ගැන කියනකොට විඥානය සිතක් කියන එක මේක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් තම පින් සිද්ධ වෙනවා. හරි, තෙරුවන් සරණයි. විඥානය කියන එක සාමාන්‍යයෙන් මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය විඥානන දැන ගැනීම කියන එක දැන් උදාහරණයක් විදියට දැන් මේ ඇස කියන එකට තියෙන්නේ රූපයක් ආපාතගත කර ගැනීමේ ශක්තිය විතරයි. පරාවර්තනය කර ගැනීම අරගෙන ඉවර වෙලා දැන් එයා දැන් අර ඒක නැවත රූපයක් රූප ඒ රූපේක ආකෘතිය තමන්ට ග්‍රහණය කරගන්න හැට පුළුවන්. ඒක හරියට කණ්ණාඩියක් ඉදිරියට ගියාම කණ්ණාඩිය රූපේ වැටෙනවා වගේ වැඩකට සමාන දෙයක් ඒක සිද්ධ වෙනවා. කැමරා කාචයක රූපයක් වැටෙනවා වගේ සමාන සිද්ධියක් සිද්ධ වෙනවා. හැබැයි එතනින් කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ, මොකක්වත්ම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේක ක්‍රියාත්මක වෙන්න කර්මයක් අපේ බවටපත් වෙන්න මගේ දෙයක් බවට මගේ කියලා කියන්නේ මම කරපු දෙයක් මගේ දෙයක් මගේ ගමනටයි දෙයක් මගේ ජීවිතේටයි දෙයක් මගේ සංසාරයටයි දෙයක් බවටපත් වෙන්න නම් විඥානයේ ක්‍රියාත්මක වෙන්න ඕන විචානනේ කරන්න ඕන. විඥාන කියන වචනේ තේරුම විචානනේ. විචානනේ කියන්නේ දැන ගැනීම. මොකද දැනගන්නේ? ඇහැට රූපයක් හම්බ වුණ බව දැන ගැනීම. එතකොට විඥාන කියලා කියන්නේ එක දැන් අපිට මුලක් වෙලාවට මේක දැන් ඔබ මං හිතලා මේ කල්යාණ මිත්‍ර පින්නතුන් කවුරුත් හොඳට තේරුම් ගන්න මිත්‍ර කාලයක් ධර්මයේ දැනලා තේරුම් අරගෙන ඇති. මේ අපේ තියෙන මේ ශක්තියින් මේවා එකක් එකක් අපි ආයතන හෝ තැනක තියෙන දැන් මුලක් අය මේ සිත තියෙන කොතනද කියලා ඉවර වෙලා දැන් දැන් හොයනවා. මේවා මේ ශරීරයත් එක්ක උපත්ියත් එක්ක එන බලවේග ශක්තියින් බව අපි දන්නවා. දැන් උදාහරණයක් විදිහට අපේ පණ තියෙන්නේ කොතනද කියලා ඇහුවොත් ඉතින් ශරීරයේ දැන් සිත තියෙන එක පැත්තකින් තියලා පණ තියෙන්නේ කොතනද කියලා ඇහුවොත් එහෙම කාටවත් කියන්න පුළුවන්ද පණ තියෙන්නේ කොතනද කියලා. ඉතින් ඒක තමයි මේ තියෙන දේ වල. ඒ නිසා මේ සිත කියලා කියන්නේ ශක්තියක් අපි සතුව තියෙන. ඒ ශක්තිය තුල තමයි මේ කටයුතු කෙරෙන්නේ. එතකොට අර ඔබ ඉස්සලා කිව්වා වගේ ඇස්සට රූපය මුලිච්චි වෙනකොට මුණ ගැහෙනකොට ඒක මුණ ගැහුණු බව දැන ගැනීම තමයි විඥාණය කරන්නේ. විඥාණයේ කාර්යභාරයේ එතනින් ඒක තමයි. ඊට පස්සේ දෙවෙනි කාරණය මෙතන මේ විඥාන ඒ විඥාණයේ අවස්ථාවක් එකද විඥාන. ඒක තමයි මේ ධර්මයේ තියෙනවා. මේ හැම එකක්ම එකකටම එක අවස්ථාවක් නෙවෙයි. එක ක්‍රමයක් නෙවෙයි. එක වැඩක් නෙවෙයි තියෙන්නේ. විඥාණය කරන වැඩ ගොඩක් තියෙනවා. එකක් තමයි රූපයේ ඇසට රූපයක් හම්බුනාම ඒක හඳුනාගන්නේ. ඒ විඥානය. ඒ හඳුනාගත්තු විඥානය තුල දැන් මේ හඳුනාගත්තු මතකයන් සංඥාවන් ඔක්කොම ගබඩා කරගෙන පවත්වගෙන යන විඥාන ධාරාවකුත් තියෙනවා. ඒ විඥාන ධාරාව එකින් එක එකක් එකක් ගබඩා කරගනිමින් යනවා. දැන් උදාහරණයක් විදියට මහ මුහුදේ ඈත මුහුදේ රැල්ලක් නැගුණාම ඒ රැල්ල ගොවෝයි ගාලා බිමට වතුර මතට වැටෙනවා.
ඒකෙන් තව රැල්ලක් නැගෙනවා ඒක දෝයි ගාලා ආයි වැටෙනවා කොහොම කොහොම රැලි වැටිලා 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 ගිහලා වෙරළට එනවා අවසාන රැල්ල කාටද කියන්න පුළුවන් අවසාන රැල්ලේ අර මූද මැද තිබිච්ච වතුර රැල්ලේ තිබිච්ච වතුර බිඳුවක්වත් නැහැ කියලා තියෙනවා තියෙන්න ඕන ඒ වගේ තමයි මේ විඥාණය කියන එකෙත් අර රූපයක් දැක්ක විඥාණයම අවසානයේදී විඥාන ධාරාවක් ලෙසින් ගිහිලිවලා ප්‍රතිසන්දි විඥාණය දක්වා යනවා එහෙමනම් මේ විඥාණය කියන එක විඥානණය කියන එක විඥාන විඥානේ විඥානන කාර්යය කරනා වගේම අර කියන විඥානණය කරගත්තු සංඥා වශයෙන් ගත්තු ඊළඟට අපි ওই ජීවක සංචේතනා වශයෙන් ගත්තු සියල්ල ගෙනියන හාරකයා තමයි විඥාණය කියලා කියන්නේ Wong Ping Sai Nansa, orang itu ni prasnya mungkin apa tiga sambandan sosial antin sambandan kalian menteri apa tu makila, mana? Yang ini mandan, tama mand note kerja api sosial anti sambandan puji pada orang rudi sambandan wasit ni awal tadi, unas dikit pun sambandan yang kita, unas itu tama kalau yang pilihan masa agak cawat, enggak parok kita tu, ada apa buat pasi mand note kerja, mana? Tama anik kalian menteri awal tadi nama prasnya dibatkan. ආ සමාවෙන්න මම කලින්ම ප්‍රශ්නයක් අහන්න සූදානම් වුණා ඔබතුමා සාන්දර පැහැදිලි කළා මේ ස්පර්ශ ආහාරය ගැන දැන් මම අහලා තියෙනවා තථාගතයන් වහන්සේ ස්පර්ශ ආහාරය උදාහරණ කරලා තියෙනවා මේ හැම ගහපු එළදෙනෙකුට කියලා ඒ කොහෙ ගියත් ස්පර්ශයෙන් ගැලවෙන්න බෑ කියලා ඒ උදාහරණය අපිට තේරුම් ගන්න පුළුවන් එතකොට අත් වශයෙන් මේ මේ ස්පර්ශයේ ඉන්ද්‍රිය හය තුලින් අපිට කායික සහ මානසිකව ලැබෙන ස්පර්ශ වලින් ගැලවීම ඒ තරම් පහසු නෑ ඉතින් මේ අත්වශයෙන් මේ ස්පර්ශ ආහාරයෙන් ලැබෙන මේ වින්දනය නිසා අපි මේ මේ ජීවත් වීමේ තියෙන ආශාව ඇති කරමින් තව තවත් අපි ඉදිරියට යනවා ඉතින් එතකොට අපිට මේ දැන් ඔබතුමා සඳහන් කළා මේ අර දිත්තේ දිත්තමත්තම් භවිතති කියන තැනදී ස්පර්ශයට නොයා නවතින්න කියලා ඒක මේ උදාහරණය ගන්න බලනකොට අපිට ස්පර්ශයෙන් නවතින එක අපිට කරන්න බැරි දෙයක් එහෙමනම් අපිට මේ ස්පර්ශයෙන් ගැලවෙන්න තියෙන ක්‍රමය එහෙමනම් ස්පර්ශයට මේ ස්පර්ශයට සම්බන්ධ වෙන්නේ නැතු විචාරකෙක් විදියට එදියා බලා සිටීමෙන් ඇති වෙන මේ තණ්හාව නැති කර ගැනීමද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපි කොහොමද ඒක තේරුම් ගත යුතු කියලා තේරුම් සරණයි Terima kasih nai, tapi samaan hari mati itu istilah pasnya kan ada itu Australia yang sambung dengan kalian mitra, hari mati yang bohong untuk pasnya kemukai. Mami, aduh dah sedih mami samaan, madin pernah mami aduh nade ini, tapi sekarang sedih dengan kan kau dapat pasnya hari kita, hari mati yang tamai pasnya kemukai Australia yang sambung dengan. ගැස්සිලා වෙලා තියෙනවා ඒ කාරණේ පිළිබඳව මට ඔබතුමා කියපු කාරණේ හැටියට ස්පර්ශයෙන් නවතින නෙවෙයි කිව්වේ. මේ කියන්නේ ස්පර්ශයෙන් නවත්තන්න නෙවෙයි. ස්පර්ශයෙන් නවත්තන්න බෑ. ඒක තමයි අර කිව්වේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ අර කර්පාරාසාරියේ දර්ශනයේ තිබුණේ ස්පර්ශයෙන් නවත්තන්න කියන එක. ඒ කියන්නේ නොබල ඉන්න කියන එක. නොබල ඉන්න එක නෙමෙයි. බලනවා හැබැයි දකිනවා වේදනාවෙන් නවත් වේදනාව නවත්තන්න කියලා කියන්නේ. පස්සපච්චා වේදනා මේක සැපද දුකද කියලා සොයා යාම නවත්තන්න ඒක තමයි කියන්නේ ස්පර්ශය නවත්තන්න බෑ ස්පර්ශය නවතුමා කිව්වා හරි ස්පර්ශය නවත්තන්න බෑ ඇහැට රූප නව තේන එක නවත්තන්න බෑ කනට ශබ්ද ඇහෙන එක නවත්තන්න බෑ ඒක නවත්තන්න කතා කරන්නේ පාරාසාරිය බුදුහාමුදුරුවෝ නෙවෙයි ඒක තියෙන්නේ ඉන්ද්‍රිය භවනා සූත්‍රේ මජ්ක්‍ධිම නිකාය අවසාන සූත්‍රේ එතකොට ඒක කාටවත් නවත්තන්න බැරි එකක් නමුත් ස්පර්ශයක් ඇති වුණාට පස්සේ එතනින් එහාට යනකොටයි පරිස්සම් වෙන්න ඕන. ඔන්න අපිට දැන් ඊළඟ ගැටලුව තමයි අපිට වළක්වන්න දැනට වළක්ව ගන්න බැරි එක තමයි ස්පර්ශයත් එක්කම අපිට ඇති වෙන සුඛ වේදනාවක්, දුක් වේදනාවක්, අදුක්කම සුඛ වේදනාවක් කියලා ගන්න. වේදනාව මොකක් හරිම එනවා. ඕකෙන් භයානක වැඩේ සුඛ දුක්ඛ කියන දේ. අදුක්කම සුඛ කියන එක ඉච්චර අපිට ප්‍රබල ප්‍රශ්නයක් ඇති කරවන්නේ නැහැ. නමුත් සුඛ දුක්ඛ වේදනා කියන එක ඇලීම හෝ ගැටීම ඇති කරවනවා අපිට. ඉතින් ඒ නිසා ඇලීම හෝ ගැටීම ඇති වෙන තැනට යන්නේ අන්නර ස්පර්ශයෙන් පස්සේ වේදනාවට ගියොත්. ඒ නිසා අර මේ මහත්මයා විස්තර කරපටිට ස්පර්ශය නවත්තනවා කියලා මෙතන කියවුනේ නැහැ. ස්පර්ශය නවත්තනවා කියන එක බෞද්ධ ධර්මය නෙවෙයි. ඒක මම අර කිව්වා අර පාරාසාරියගේ ධර්මය. ඉතින් ඒ නිසා ස්පර්ශයෙන් පස්සේ වේදනා
වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ කියන විදිහට මේ ගමන යන්නේ ඉන්පස්සේ මේ අපි බිහි වෙලා තියෙන්නේ ඉන්පස්සේ ඒ නිසා ස්පර්ශයත් එක්ක දිත්තේ දිත්තමත් සම්භවසති කියන තැන කිව්වේ දැක්කා ඒ කියන්නේ ස්පර්ශය ස්පර්ශය වෙලා ඉවරයි හැබැයි එතනින් නවතින්න එතනින් එහාට මේක විශ්ලේෂණය කරන්න ගණනය කරන්න යන්න එපා මේක හස් තුලණය කරන්න යන්න එපා ඒකට කිව්වා ඒක තවත් තැනක විස්තර කරනවා නානු නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි ඒකේ නිමිති ලස්සනද ඇස ලස්සනද කන ලස්සනද දිව ලස්සනද ඉස්සරහට ලස්සනද පස්සට ලස්සන කොට යන කොට ලස්සනද හිතාවෙන කොට ලස්සනද කියලා නිමිති බලන්න එපා ඒකේ අනු නිමිති බලන්න එපා අන්න එතකොට තමයි මේකට වින්දනය කරන්නේ අන්න වෙන්නේ කියන එක තමයි අදහස කතා ගන්න කාන්ති ජයසිංහ මහත්මිය කතා ගන්න හදනවා නේද කාන්ති ජයසිංහ මහත්මිය කතා ගන්න අවසරයි හැමදෙනාටම තෙරුවන් සරණයි මේ ජයසිංහ මහත්මිය දැන් එතනදී දැන් අපිට පස්සයක් නවත්තන්න වේදනාව අපිට දැනෙනවා නමුත් මෙතනදී අපිට දැන් අපි ධර්මඥානෙ උපයෝගී කරගෙන අපි යෝනිසෝ මනසකාරයෙන් මේක දිගට යන්නේ නැතුව මේ නවත්ත ගන්න තමයි අපි උත්සාහ කරන්නේ ඒ අනුව තමයි අපි කෙලස් කපා හරින්න උත්සාහ කරන්නේ එතන කියලා දෙනවා නම් බොහොම පෙරවා සරණයි දැන් උකට මම පොඩි උදාහරණයක් ගන්නම් අපි මේ හාමුදුරුවරුන්ට ආහාර භාවිත කරනකොට දීලා තියෙන ප්‍රත්‍යවේක්ෂාව තුල තියෙන කාරණයක් මේ ස්පර්ශයේදී නවතින්නේ කොහොමද කියලා දැන් ඔය ආහාරය ගැන කියනකොට ඒක පටන් ප්‍රත්‍යක්ෂා කරලා කියනවා නේව දවාය නම දාය නමණ්ඩනා නේව උසර මේක මේ දවයේ විනෝදයේ ශරීරයේ හැඩ වැඩ කර ගැනීම සක් පුෂ්ටිමත් කර ගැනීම ඒව සඳහා නෙවි යාවදී මස් කායසනේ ප්‍රතිආයපන මේ ශරීරය කෙලින් කර ගන්න විතරයි මේ ආහාරය ගන්න කියලා කබලින්කාර ආහාරය ගැන ප්‍රත්‍යක්ෂා කරන්න කියලා කිව්වා ඒකේ අවසානයේ තියෙනවා යථා පච්චයන් පවත්තමානං ධාතුමත්ත්මේ වේතං ඊට පස්සේ කියනවා මේ මේ ආහාරය කියලා කියන්නේ ධාතු මාත්‍රයක් විතරයි. ධාතු කියන්නේ මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ආදී වශයෙන් මේ ලෝකයේ තියෙන ස්වාභාවික ධාතුන්ගෙන් හටගත් එකක්. ඈ ඒ වගේම කදුක පුඤ්ජ කෝච පුද්ගලෝ ධාතු මාත්‍රකෝ මේක වරදන එක්කෙනා ධාතු මාත්‍රයක් පමණයි නිස්සත්තුනි ජීවෝ ශුන්‍යෝ සත්වේකුත් නෙවෙයි ජීවියෙකුත් නෙවෙයි නිකන් ශූන්‍යයි මේක සම්මතයක් විතරයි මේ සත්ව සම්මතය අර ආහාර ගැන තියෙන සම්මතයක් විතරයි සම්මතය මෙන්න මෙහෙම අර ස්පර්ශයක් ඇති වුණාම රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ ඒක යථා තත්වය මෙනෙහි කරන්න පුළුවන් නම් දැන් අර කවුද මේ සිංහලයේ තියෙනවා දැන් ඔය අර ශරීරයේ ස්වභාවය ගැන කියන්න ගියාම සස්සර සරණ සත්තට දුබල මහලු වයස කැමිනි කලට දතද හැකිල වතද මැලවි සෙලවතේ දතා එහෙම කියලා ගිහිල්ලා අන්තිමට ඉවර දෙයස නොපිනි දෙකන විහිදි ගතිය සමග දිතුල සැලුම යුතුව කටිනි හඬද ලොලල ගායතා කියලා. ඉතින් ඒ වගේ ඔය ගායනාව දැන් හරි රසයි තමයි විහිරි තමයි. නමුත් මහලුණාට පස්සේ මොකක් වෙයිද ලොලල ගාලයයි කියලා. මෙන්න මේ ආකාරයෙන් මේ ශබ්දය ගැන මේ රූපය ගැන යථා ස්වභාවය මෙනෙහි කරන්න ඕක හැබැයි දන්නේ කියලා දැන් ගොතුමිය මට කිව්වා අපි දැන් සෑහෙන කාලයක් මේ ධර්මයේ අවබෝධය තේරුම් ගන්න ඉන්නේ. එහෙමනම් ටග්ගාලා එක සැරේටම මේක එන්න ඕනේ මේක යථා ස්වභාවය. මොකද්ද මේ හඬ? මේ හඬ తాවකාලිකයි. මේක තව පොඩ්ඩකින් වෙනස් වෙලා යනවා. ඒ නිසා මේකට පොමර වැටෙන කිරීම. මෙන්න මේ රූපයට මේ ශබ්දයේ යථා ස්වභාවය මෙනෙහි කරනකොට වේදනාවට නොගින් නවතින්න උපකාර වෙන්නේ අන්න ඒකයි. ඉතින් මේ ධර්මයේ තුල තියෙන ඕන ඕකයි. යථා භූත ඥානය අවශ්‍ය වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් වෙනවා මේ ඔක්කොම සංස්කරණ දැන් උදාහරණයක් විදිහට සංස්කරණ අපි මේ සංස්කාර තමයි තියෙන්නේ අර බුදුහාමුදුරගෙන බුදු කෙනෙක් ලෝකේ ඥානය දැනගන්නා වූ කාරණා පහක් තියෙන සංස්කාර විස්කාර නිවන් ලක්ෂණ ප්‍රඥාප්ති කියලා මේ ලෝකේ තියෙන හුඟක් සංස්කරණ දැන් මම මේ හඬ මගේ මේ වඩෙන් එන්නේ හොළඳක් විතරයි මම මේ කටට අරගෙන මේ අපුරු සංස්කරණය කරලා මේ දෙන්නේ මට ඒක කටේ දක්ටික වරෝමය නැති වුණා නම් එහෙම සංස්කරණය බැරි වෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේ හැම එකකම සංස්කාරයක් බව මතක තියාගන්න ගීතය අපේ කනට එන්නේ සංස්කාරයකින් පස්සේ.
සමහර වෙලාවට අපි සංස්කාරයට කැමති නැහැ විකාරයට කැමති දැන් අර උද ඒ වගේ ඉතින් ඒ නිසා මෙන්න මේ ස්වභාවය තේරුම් ගත්තොත් ඉතින් ස්පර්ශ ගන්නේ කුමක්ද සංස්කාරයේ කුයි සංස්කරණයේ වෙච්ච දෙයක් මිසක් සැබෑ දෙයක් සදාකාලික දෙයක් සමස්තයෙන් පවතින දෙයක් නොවේ කියලා තේරුම් ගත්තම මං හිතනවා ස්පර්ශයේදී ඔබ නවතින්න පුළුවන් කියලා. එරුවන් සර් සියලු දෙනාටම මහත්මයා මට පොඩි ප්‍රශ්න මට කෙටි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අර මේ චිත්ත වීති කතා කරනකොට ජවන් සිත් කියන එක මොන ආහාරයට වගේද වැටෙන්නේ? ඒක විඥාන ආහාර කියන එක ඒතර සලකන්න බෑ වගේනේ. ඒතර ඒක මනෝ සංචේතන ආහාර කියන එකයි. අනිත් ප්‍රශ්නේ තමයි පස්ස නිරෝධය කියන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ? එතකොට ගොඩක් තැන්වල. එරුවන් සර් නැහැ. සමාන දෙයක් ප්‍රශ්නෙට අපි තාම ආවේ නැහැ පස්ස නිරෝධයට මේ සතිය මම හිතන්නේ කරන්න වෙලාව ඇති වෙයිද කියලා. තාම අපි කතා කරන්නේ පස්ස සමුදේ නැවතුනේ. මම චිත්ත වීති ගැන කියන්නම්. චිත්ත වීතිය කියලා කියන්නේ ඇති වෙන්නේ මනෝ සංචේතනික ආහාර වලට. ඒක වැටෙන්නේ මොකද? කර්මයක් අතීතී තීන අද පච සංගෝණන ආදී වශයෙන් ගමන් කරලා ඊළඟට ජවන් සිත් හතකින් පස්සේ තමයි කර්මයක් බවට පත් වෙන්නේ. ඒකෙන් පළවෙනි ජවණයේ මෙලොවදීත් අවසාන ජවණයේ පරලොවදීත් කියලා ওই විදිහට ඒක ඇති වෙන ඒ කියන්නේ දීත ධම් වේදිනී වශයෙන් පළවෙනි ජවණයත් අපර පජ්ජ වේදිනී වශයෙන් අවසාන ජවණයත් ඒ අතර තුන තියෙන ජවන් පහ අපරාපරි වේදිනී වශයෙන් විපාක දෙන. එහෙමනම් මේ මොකක්ද මේ කියලා තියෙන්නේ මනෝ සංචේතනික ආහාරය ගැන භවය ඇති කරවන සලදාන. ඒක නිසා චිත්ත වීතියකින් විස්තර වෙන්නේ මනෝ සංචේතනික ආහාරයයි. පස්සේ හැබැයි විඥාන ආහාරය බවට පත් වෙන්නේ එයයි. පොම්පින් මහත්තයා හසංග මහත්මයා ඔස්ට්‍රේලියාවේ සම්බන්ධන කල්‍යාණ මිත්‍රකේ ප්‍රශ්නයම කළේ. හොඳයි, තවත් කල්‍යාණ මිත්‍රෙන්ට පුළුවන් තවත් ප්‍රශ්නයක් එක ප්‍රශ්නයක් පමණ තියෙනවා නම් ගන්න අපි සූදානම්. තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවද? අතේරුවන් සරණයි, මට පොඩි මේ කබලින්කා ආහාර ගැන කතා ඔබතුමා කතා කරනවා. මට තමයි දැන් මේ කබලින්කා ආහාර ගැන දැන් අපි කලකිරීම ඇති කර ගැනීමට එහෙමනම් මේ කබලින්කා ආහාර නිසා අපිට එදිනදා ජීවිතයේදී ඇතිවෙනා වූ මේ කරදර, ඒ කියන්නේ මේ කුසගින්න කියන එක නිතරම ඇති වෙනවා. ඒක මහ පීඩාවක්. ඒක අර මේ අනිත්‍යතාවය නිසායි මේක ඇති වෙන්නේ. ඒ වගේම දැන් හැම සම ආහාරයක්ම මේ ශාරීරික හරි මානසික ආහාර දැන් අපි අනුභව කළාට අපි ඒ අනුභව කර අපි ඒ ආහාර කා දැම්මට ඒ අනුභව ඒ ආහාර වලින්ම ඒ අනුභව කරන්නත් කාදමන ගතියක් තියෙන වගේ නේද? මොකද අපි ආහාර ගත්තම ආහාරයෙන් ආපව මේ ආහාර ශරීරය හැදෙනවා. අපි අනිත්තර මානසික විදියට ගන්න ආහාර වලිනුත් අපේ සිතුවිලි අරමුණ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒකට ආහාරයෙන්ම අපි ආහාරයෙන්ම අපිව කාදමීමක් වගේ තියෙනව නේද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තිරුවන් සරණයි. ඔව්, බොහොම හොඳයි. බණපොත ධර්මයේ තියෙන හොඳ කියමන කාලෝ ගසති භූතානි සප්පාණිය සහන්තන. දැන් අපිට වෙලා තියෙන තේක තමයි කාලය සමනුත් කාලා සත්‍යනුත් කාලා දානවා කියන. ඒ වගේ මේ කියන ආහාරය ඇත්ත. මේක මොන පැත්තකින්වත් මම අර චක්‍රයක් කියලා කලින් කිව්වේ ඒකයි. මේ වෙනකොටත් අපිව කාලා ඉවරයි. අපි තුනක් මේ කාලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔය මනෝ සංචේතනික ආහාරේ නිසා තමයි මේ මිනිස් සමාජයේ සමාජ වල වින් ස්කයිප් එකේ ඉන්න මහත්මයාගේ ස්කයිප් එක මියුට් කරගන්න. එහෙම නැත්නම් වාදා වෙනවා. හොඳයි, සමාවෙන්න මේ ජයසි මහත්මයා. එතකොට මේ මනෝ සංචේතනික ආහාරය නිසා අපි දැන් මේ එතුමා අහපු එක මට පැහැදිලි, මට තේරෙනවා. මේ චක්‍රේ නේද අපි මේ අහු වෙලා ඉන්නේ කියන එක තමයි ඇත්ත. තමයි චක්‍රයකට දැන් උදාහරණයක් විදිහට චක්‍රය රෝදයක් අපි කරකවනවා. රෝදේ කරකවනකොට රෝදේ කර ඇතුළට ගිය කුම්භියෙක් හරි කඩියෙක් හරි මොකක් හරි හිටියොත් කවදාකවත් එකෙන් බහින හම් වෙන්නේ නැහැ. රෝදේ කරගෙන දැනටම යන්න වෙනවා. ඉතින් ඒ වගේ දැන් අර අපි කොච්චර දුවනද ඔබට බුදුහාඳුරු දීලා තියෙන උදාහරණ තමයි දද්දුලබද්ද කියලා. දද්දුලබද්ද කියලා කියන්නේ බලුදම් වල කියලා. බලුදම් වල ස්වභාවය තමයි බල්ල බැඳලා තියෙනවා ඌට දුවන්න පුළුවන් ඒ දම් වලින් දිගට විතරයි දුවන විතරෙන් එහාට නවතිනවා. ඉතින් අර ඒ වගේ අපි මේ ආහාර චක්‍රය තුළ අපි ඇති කරමින් දැන් ඒකේ අතීත හේතවෝ පංච ඉදානි ඵල පංචකං ආදී වශයෙන් අර පටිසම්පාද විස්තර කරනවා. අතීත හේතු නිසා ඇති වුණා. දැන් අපි ආයතෙන් අලුතෙන් ආපහු ඊළඟ භවයට කර්ම රැස් කරමින් ඉන්නවා.
ඉතින් මෙන්න මේ ආහාරයෙන් අපි ඇති වෙලා ආහාර රැස් කරමින් ඉන්නවා. ඕක තමයි ක්‍රමය. මේකෙන් ගැලවීමේ ක්‍රමය පොතන දිහාරි මේක නවත්තන්න ඕන. ඒ නවත්තන්න තමයි දැන් අර ඉස්සලා මහත්මේ කැහුවා ආහාර නිරෝධය. මම හිතනවා අපේ මහත්තුරු ඊළඟ දවසේ අපි මේ සාකච්ඡාවට යාවි කියලා. අර අහපු ප්‍රශ්නය එතුමාගේ උත්තරේ හරි කියන එක තමයි කියන්න තියෙන්නේ. දෙලුවන් සර්මයි. හොඳයි. කල්‍යාණ මිත්‍රින්ට තව අද දවසේ මම ඉස්සර කිව්ව අවසන් ප්‍රශ්නේ කියලා. නමුත් කාට හරි තියෙනවද මේ අද දවසේ මෙනි මාකර ගත යුතු කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කල්පනා කරන්න පුළුවන් ඒක නම් විශේෂයි. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද අද අහන්න දැනගන්න. ඔව් කතා කරන්න. සර්ණයි ස්වාමීන් වහන්සේ දෙලු දෙනාටම මේ මගේ ප්‍රශ්නය අර දැන් අපි කලින් කතා කරා අර හැලප ගැන. හැලපේ කියනකොට අපි සිංහලයේ හැටියට ඒක අපි ඇහෙන් දැකලා තියෙනවා කනින් අහලා තියෙනවා ඒකේ දඟ සුවඳක් තියෙනවා අර කැඳකොලේ සුවඳ ඒතකොට ඒකේ රසය දන්නවා අපි ඒකේ මුද්දු භාවය දන්නවා ඒක ගලක් වගේ හයියන ඒතකොට ඒ දන්න නිසා හැලප කියනකොටම අපි කාටත් නිකන් අමුතු හැඟීමක් ඇති වුණා නිකන් ජීවිත කියලා උනන ගතියක් එහෙම. දැන් මහත්මයා අපි සුදු ජාතිකයෙක් ගමු එයා කවදාකවත් හැලප කියන එක දැකලත් නැහැ දන්නේ නැහැ. එයාට අපි ඒ නම කියනවා. ඒකට එයාට කිසිම දෙයක් එතෙන්දි හිතෙන්නේ නැහැ. එතන එයාට බ්ලැන්ක්. එතකොට මහත්මයා ඒ වගේ මට මේ මට ඇති වෙච්ච හැඟීමක් ඒ වගේ අපි මේ තියෙන තරම් හැම සංස්කාර කියන්නේ සම්මුතියෙන් දාගත්ත නාම එව්වා එතකොට මේ කියන්නේ ව්‍යංජන අනුව්‍යංජන දදා මේක අපේ මේ කොම්පියුටර් එක වගේ පැක් කරලා ගන්නේ නැතුව දැක්ක තැනින් අයින් වෙවි පුළුවන් තරම් අර දිත්තේ දික්තමත්තන් තැනටම එන්න බැරුව ඇති අපිට තවම පිටතර දියුණු නැහැ දරුචීරිය තවසා තරමට. නමුත් එහෙම දෙයක් කරොත් ඒක වටිනවා නේද ඒකේ මේ කියන්නේ අපිට ප්‍රයෝජනයක් තියෙයි නේද කියලා හිතන් මට හැඟීමක් ඇති වුණා. මම වැරදි නම් කරුණාකරනි වැරදි කරන්න ඔබතුමාට බොහෝම පිං. ඔව් තෙරුවන් සරණයි. ජයසන මාත්මයා අපිත් එක්ක බොහෝම කල් සිටන් සම්බන්ධ වෙන අපේ කල්යාණ මිත්‍රයෙක් පදිංචි සාමාන්‍ය ඇමරිකාවේ මේ දවස් ශ්‍රී ලංකාවේ චන්ද්‍රජ සරණ මාත්මිය. හොඳයි ඔබතුමාට යොමු වෙන්නම් මේ මම ශ්‍රීමති මාත්මියට මේ ආරාධනා කරනවා තවටි කාලයකින් සාකච්ඡා වන් නිමා කරන පසුව මේ පින් අනුමෝදනා කිරීම කටයුත්ත ඔබට මේට අද කරන්න කියලා. හොඳයි ජයසින මහත්තයා යොමු වෙනනම් මම හිතන්නේ එතුමිය යොමු කරපු ප්‍රශ්නේ බොහෝ දුරට ඊට පසුව සාකච්ඡාවට ගැලපෙන එකක්ද දන්නේ නැහැ. මේ නිරෝධය ගැන කතා කරන්න තියෙන කොටසට කෙසේ වෙතත් ජයසින මහත්තයාට යොමු වෙනවා. ඔව් දැන් අර මේකේ පොඩි පටලවිල්ල ගතියකුත් ආවා. හැලපේ ඔබතුමාට වැරද්දක් කියනවා නෙවෙයි. දැන් අර බුදුහාමුදුරුවෝ මේව විග්‍රහ කරන්න ගියාම විග්‍රහ කරන ක්‍රමයක් තියෙනවා. චක්කු විඤ්ඤේයේසු රූපේසු සෝත විඤ්ඤේයේ සද්දේසු ගාණ විඤ්ඤේයේසු ගන්ධේසු ජීවහා විඤ්ඤේයේසු රසේසු කියලා මේව එක එකව දැනගන්න තියෙන්නේ එක එක ඉන්ද්‍රියවලින්. හැලපේ දැනගන්න තියෙන්නේ ඇසින් නෙවෙයි, ඒක දිවෙන් දැනගත යුතු දෙයක්. එතකොට මේකේ සුද්ධකද සිංහලයට කියලා ප්‍රශ්නයක් නැහැ දිවෙන් දැනගත්තොත් හරියට. ඉතින් ඔබතුමා වරදවා තේරුම් ගන්න එපා. මම මේක විවේචනය විග්‍රහ කරා නෙවෙයි. නමුත් මේක යථා තත්ත්වය මම මේ කිව්වේ. ඒ නිසා හැලපය හරියටම දැනගන්න පුද්ගලයෙක් වෙන්නේ සුද්ධ වුණත් හරියටම දැනගන්නේ ඒවා දිව ගාල බැලුවොත්. එහෙන් දැක්කට ඕක වෙන්න බෑ. මොකද ඒක චක්කු විඤ්ඤාය එකක් නෙවෙයි. ඒක ජීවහා විඤ්ඤාය එකක්. හැලපේ යන ජීවහා විඤ්ඤාය. ඉතින් මෙන්න මේ නිසා තමයි අපිට අර කියන ගේදය රස ගේදය එහෙම නැත්තම් මේ ඉන්ද්‍රියන් මේවා පිළිබඳ තියෙන ඉන්ද්‍රිය ආසාව ඉන්ද්‍රිය කිදුක කෑද මේ අවශ්‍යතාවය කියන එක ඒ රූපය රූප ශබ්ද ගන්ධ රස ආදියට අනුකූලව ඒ අවස්ථානුකූලව ඒකට යොමු වෙන්න ඒ අවස්ථාව ආවට පස්සේ දැන් ගොඩක් වෙලාවට අපිට කලින් හිතාගෙන ඉන්න පුළුවන් මම ඇලෙන්නේ නැහැ මම ගැටෙන්නේ නැහැ මම ඉන්නවා කියලා. නමුත් අවස්ථාවක් ආවට පස්සේ අපිව හිතන් ඉන්න එකක්වත් කරගන්න බැරි වෙනවා. මෙන්න මේක තමයි ස්වභාවය. ඒ නිසා එතෙන්ට මානසිකත්වයේ හදාගෙන ඉන්න මෙන්න මේකට තමයි අර කලින්ම මාසම අවසාන වශයෙන් මම විස්තර කළේ. මේකට හොඳටම උපකාර වෙන්නේ මේ ලෝකයේ මේ සංස්කාරයන්ගේ ස්වභාවය තේරුම් ගන්න. මේ සංස්කාර මේ සැබෑදී නෙවෙයි මේ තියෙන්නේ. අපි මාර අර මුතුමා කිව්ව සංඥායි පල්ලාසයක දිප්පේ පල්ලාසයක අතරමං වෙලා ඉන්නේ. ඒ නිසා මේක සැබෑව තේරුම් ගත්තොත් මේ එන්නේ මේ තියෙන්නේ
මට මේක ලීගලි වාසය කරන්න අල්ලගෙන ඉන්න එකක් නෙවෙයි මේක මේ තාවකාලික පස්වීමක් පමණයි කියලා. හොඳයි. මම හිතනවා අදට ඉතින් විවරණය අවසන් කරගෙන ඉස්සෙල්ලා මට පොඩි අවස්ථාවක් දෙන්න මට මේ පළමුවෙනි වතාවට මේ අවස්ථාව ඔබේ මේ ඉතාම සාදු සමාජයට මට එකතු වෙන්නට අවස්ථාව ලැබුණා. මමත් මේ බොහෝම කැමැත්තෙන් මේක ලංකාව පුරා මේ විදිහ විවරණ වැඩ කටයුත්තක් වික්ෂුන් වහන්සේලා සමත් කරන කෙනෙක්. අද මේ අවස්ථාව මට ලබා දුන්න අපේ පාරෝගම දීපානන්ද පණ්ඩිතහාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ඒ වගේම මා සමග එකතු වුණු මේ සංවිධානය කරන පුතුමාලා ඇතුළු ඒ වගේම මේකට හුම්කන් දීලා ඒකෙන් ප්‍රයෝජන ගත්තා මට හරි සන්තෝෂයි අද මගේ දවස අද ඉතා සාර්ථකයි මොකද මට ඉතා විශාල කාර්යයක් කරන්න ලැබුණා කියලා සන්තෝෂ වෙනවා මගේ ප්‍රාර්ථනාවත් භවයෙන් භවයේ මට මෙන්න මේ ඥානය ලැබේවා කියන එක දෙවන් සරණයි සාදු අනේක රැපින් හොඳයි කල්ලාණ මිත්‍රින් තවත් රැඳී සිටින්න තවදුරටත් රැඳී සිටින්න අපිත් සමග අද දවසේදී මේ වැඩසටහනට එකතු වුණා ශ්‍රී ලංකාවේ ඉඳලා ශ්‍රී ලංකාවේ අපිට කලින් ඉතා විශාල අනුග්‍රහයක් දැක්වුවා ඉංග්‍රී ගුණරත්න සාන්දන් වහන්සේ උන්වහන්සේ වැඩවාසය කළ පන්සලේ ලොකු හාමුදුරුවෝ පාළුගම දීපානන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා. උන්වහන්සේ සම්බන්ධ වුණා පමණක් නෙවෙයි උන්වහන්සේ අපිට තවත් කල්යාණ මිත්‍රින් රාශියක් ඇඳවාගෙන ආවා මේ වැඩසටහනට. පින්නෝරුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේත් ඒ වගේම අජන්ත පියරත්න මහත්මයාත් ඒ වගේම අපේ බුරුමේ චන්ද්‍රවංශ ස්වාමීන් වහන්සේත් ඒත් සමගම ජයසේන ඉදිරිසිංහ මහත්මයා එතුමා මම කලින් මතක් කරා වගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ ත්‍රිපිටක ධර්ම විශේෂයි සමස්ත ලංකා ගුරු උපදේශකවරයා. ඉතින් ඒ සියලුම දෙනා අපිට විශාල අනුග්‍රහයක් දැක්වේ. අපි අද දවසේදී ජයසේන ඉදිරිසිංහ මහත්මයාගෙන් මහත් ප්‍රතිලාභයක් ලබා ගත්තා. දැන් එතුමාටමත් මේ අනිත්‍යතාවත් වෙනුණා. ලෝකේ පුරා විවිධ රටවල කල්යාණ මිත්‍රින් තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. කතා නොකරපුවයි බොහෝ දෙනෙක් හිටියා. ඒ වගේමයි ගුවන්විදුලි හතත් විශාල ප්‍රසක් සම්බන්ධයෙන් හිටිය දවසක් අද. ඉතින් ඒ සියලු දෙනාමත් ඉතාමත් ප්‍රයෝජනයක් ගත කියලා විශ්වාස කරනවා. ඉතින් සියලු දෙනාටම බොහොම පිං. සාමාන්‍යයෙන් මට හොඳින් මේ කටයුතු පිං දෙන්න දන්නේ. ඒ නිසා මම යොමු වෙනවා ගෞරවයෙන් අපේ බොහොම පැරණි හිතවත් කල්යාණ මිතුරියේ ශ්‍රීමති මහත්මිය එක්සත් රාජධානී සම්බන්ධයෙන් මෙතුමියට පුළුවන් අද මේ අපිට මහත් කාර්යයක් කළ ඒ කල්යාණ මිත්‍රින්ට පිං දෙන්න. අනතුරු අපි සාකච්ඡා නිමා කරනවා. ලබන සතියේදී මේ සාකච්ඡාව පැවැත්වෙනවා. මේ සාකච්ඡාව ලබන සතියේ කරන්නේ කුමක්ද කියන දේ සවන සේතු වෙබ්සයිට් එකට ගිහලා බලන්න කියලා යෝජනා කරනවා. මොකද අපි ෂෙඩියුල් එකේ විදිහට නම් තියෙන්නේ ලබන සතියේදී ජිනාලංකර හමුදුර සම්බන්ධ වෙලා සුත්තු දේශනාව සාකච්ඡා කරන්න. ඒ නොවෙන්න ඉඩ තියෙනවා බොහෝ විට. එහෙම වුණොත් අපි කතා කරලා අපේ මේ ජයසේන මහත්මයා ඒ වගේම දේවානන්ද සෞන්දර්ය වහන්සේ සමගත් කතා කරලා සමහර වෙලාවට ලබන සතියේදී මේ සාකච්ඡාව විතුරු කොටස කරන්න යොදා ගන්න පුළුවන්. ඒක වෙබ්සයිට් එකේ බලලා දැනගන්න. හොඳයි. මම ඉතාම ගෞරවයෙන් දැන් ශ්‍රීමති මහත්මියම වෙනවා. අද පරිසරාණි අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. අද මොහොතකට ඊට කලින් නෑ ස්වාමීන් වහන්සේ ඉන්නවද මේ මහත්මයා එතන? ඉන්නවා. හොඳයි. එවනම් අපි අපේ ශ්‍රීමති මහත්මියට කතා කරන්න පින් දෙන්නවා කියලා ඊට පස්සෙ මම ඔබ වහන්සේට යොමු වෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට පුළුවන් පරිසරාණි නිමා කරන්න. වින් මහත්මයා පුළුවන් නම් මයික් එක මියුට් කරගන්න. හොඳයි ශ්‍රීමති මහත්මිය. දරුවන් සරණයි. බොහොම පිං දලුවත්ත මහත්මයා, අපගේ ගෞරවනීය පාළුගම දීපානන්ද ස්වාමීන් වහන්සේතුළු ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි, ඉදිරිසිංහ මහත්මාගෙන් අවසරයි. ඇත්තටම අපි ලෝකේ විවිධ රටවල් වලින් එකතු වෙලා බොහෝ කාලයක් තිස්සේ ධර්මය නිර්වාණ මාර්ගයේ සොයසොයා යන පිරිසක් විදිහට අද ඉතාම වටිනා ඉතාම උසස් ගණයේ ධර්ම දේශනාවක් අහන්න අපිට අවස්ථාව ලැබුණා, ලබා දුන්නා. ඒ ගැන අපේ ඉතාම ප්‍රීතියෙන් යුක්තව වහන්සේලාටත් ඉදිරිසිංහ මහත්මයාණන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. පළමුවෙන්ම අපි ලබාගත්තු සියලුම කුසලානිසංසයන් ලෝක සාසන ආරක්ෂක දිව්‍ය මණ්ඩලයටත් මහ බෝසතාණන් වහන්සේලාටත් අනුමෝදන් වේවා. උන්වහන්සේලා අපේ සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාවත් අපගේ ස්වාමින් වහන්සේලාවත් ආරක්ෂා කර දෙත්වා. ඒ පින් බලෙන් උන්වහන්සේලා පතන බෝධිවලින් නිවන් සුව ලබත්වා. ඒ වගේම අපගේ ස්වාමීන් වහන්සේලාත් ඉදිරිසිංහ මහතා ඇතුළු අනිත් විද්වත් මහත්ම මහත්මීන්ටත් අපට කරපු උපකාරය වෙනුවෙන් අප ලබාගත්තු සියලු කුසලානිසංස පුණ්‍යානුමෝදනා වශයෙන් ලැබේවා. එතුමන්ලාගේ පින්වලට අමතරව
ඒ සියලු පින් බලෙන් ඒ සෑම සියලුම දෙනා වහන්සේලාටත් ඒ සෑම දෙනාටත් ආයු වර්ණ සැප බල ප්‍රඥාව ලැබිලා මේ ජීවිතයේදී දීර්ඝායුෂ ලැබමින් කායික මානසික නිදුක් නිරෝගී භාවයෙන් යුක්තව තමන් පතන අයුරින් තමන්ගේ නිවන් මඟ සාර්ථක කරගන්න ලැබේවා ඉතා සුව පහසුවෙන් පතන බෝධියකින් නිර්වාණ අවබෝධය ලබත්වා ඒ වගේම අපිට නිවන් දොරටුවක් විවර කර දුන්නෝ දලුවත්ත මහත්මයාට අප්‍රමාණ කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා මේ සියලු පින් බලෙන් එතුමාගේ රෝගාපලා ආබාධාදිය දුර වෙලා නිදුක් නිරෝගී සුවපත් බොහෝ කාලයක් මේ කටයුතු කරගන්නටත් පතන ආකාරයෙන් ඉතා සුව පහසුවෙන් නිර්වාණ අවබෝධය ලබන්නටත් හේතු වේවා වාසනාව වේවා ඒ වගේම මේ ධර්ම දේශනාවට අද මේ ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ සහභාගී වුණු කල්යාණ මිතුරු මිතුරියන්ටත් ලෝකේ පුරා සවන්ති සිසිලස දහම් රේඩියෝ එකෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වන සෑම සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ටත් ඊට මින් ඉදිරියටත් මේ රෙකෝඩින්ග් සහනවා ඒව ඒ කරන සෑම සියලුම දෙනාටත් අපිට නන්නයුරින් මේ ධර්ම සාකච්ඡා සඳහා සහභාගී වෙන උදව් උපකාර කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු පිටවත් මිතුරු මිතුරියන්ටත් සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ සෑම සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත්ව දීර්ඝායුෂ ලැබමින් උතුම් වූ මාර්ගඵල නිවන් අවබෝධය සඳහා සුවපහසුවෙන් යාගන්නට හේතු වේවා වාසනාව වේවා සෑම දිනාට තෙරුවන් සරණයි ගෞරවයෙන් ඔබ වහන්සේට යොමු වෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෑම දිනාටම. අද බොහොම සාර්ථක සාකච්ඡාවක් සිද්ධ කරන්න අපට අවස්ථාව උදා වුණා. විශේෂයෙන් මාගේ ආරාධනාව පරිදි මේ අවස්ථාව සඳහා අප පිරිවෙන් ශාස්ත්‍රයේ එක්පිරිවෙන්නේකේ ප්‍රධාන ගුරු උපදේශක ත්‍රිපිටක ධර්ම ගුරු උපදේශක ජයසේන ඉදිරිසිංහ මැතිතුමා ඇවිල්ලා මේ කටයුත්ත සාර්ථකව සිද්ධ කර ගැනීම සඳහා එතුමාගේ දායකත්වය ලබලා දුන්නා. ඉතින් මේ වගේ කටයුත්තක් මතක් කළොත් එතුමා බොහොම නිස්සාරණ අධ්‍යාසයෙන්මයි මේවට පැමිණෙන්නේ. ලංකාව තුල විවිධ ධර්ම ප්‍රචාරක කටයුතු වල එතුමා නිරත වෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා පුහුණු කිරීම ආදී කටයුතු වල ප්‍රමුඛත්වය අරගෙන කටයුතු කරනවා. ඒ නිසා අද මම හිතන්නේ අපටත් බොහොම සතුටුයි මේ සම්බන්ධ වෙච්ච සෑම දිනාටම තමන්ගේ ධර්මඥානෙ වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වුණා. ඒ නිසා මේ ධර්මඥානෙ තවදුරටත් වැඩි දියුණු කරගෙන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සෑම දිනාටම උතුම් වූ නිවන් සම්පත්තියම සාක්ෂාත් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. සාදු ස්වාමීන් වහන්ස ජයසේන මහත්තයත් කොන්ටැක්ට් කරලා ලලිත් මහත්තයත් කොන්ටැක්ට් කතා කරන්න මේකෙන් පස්සේ මේ සාකච්ඡා පස්සේ දෙවන සර්ණයි සිළු දෙවන සර්ණයි.